දැන් අර මම මේ වීඩියෝ පෙන්වලා අනිත් අය දකින්න ඇති මේ මේ අර පෝච්චි එක යන කට්ටියට මේ මේ සීට් එක දෙනවා. දැන් ඒ සීට් එක දීලා තියෙන්නේ මේ ඇවිදින්න බැරි කෙනෙක්. දැන් අච්චර හොඳට හිටිය තරුණ මිනිස්සු කිය කවුරු පයසෙක් කෙනා සීට් එක දුන්නේ නැහැ. නමුත් මේ ඇවිදින්න බැරි කෙනෙක් තමයි කොහොමද සීට් එක. දැන් එහෙම ඇවිදින්න බැරි කෙනෙක් සීට් එක දුන්නාම ඇයි හොඳ පුළුවන් කෙනෙක් සීට් එකට දුන්නාට වඩා අලෝපදිසෝ පළේ වැඩියෙන් එනවද නැද්ද? එන්නේ නැහැ නේද? ඒක තමයි දැන් වෙන්න ඕනේ. අපි හැමතිස්සෙම ඕනකම වෙන්න ඕනේ හැකි උපරිම අලෝපදිසෝ පළේ හදා ගැනීම. හැම තැනදී. හැම වෙලාවෙදී. ඒක තමයි ඉතින් අවස්ථාවල් හැමතැනම තියෙන. දැන් ගෙදර තියෙන අවස්ථාව ටික දැන් මම පින්නුවේ ගෙදර හොඳටම අවස්ථාව තියෙන අලෝපදිසෝ පළේ හොඳටම හදන්න. දැන් මේකේ මේ 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 මේවා ගැන තියෙන මේ භයානකම අපි අර ඇත්තට දන්නේ නැති නිසා මිසක් නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර හොන්දලා තියෙන ඔකල විදිහට කියවන්න නැති ඉඳ දන්නේ නැහැ. මෙන්න මේව කතාව මේ මම විජිගුර පහුවෙන් බස් නිම ආසේ ගමන් කරන ඇලිසා කිල්ලක් වූ විජිලිනු කවුරු තුකුසෝ තේ වැඩිසක ලෝභී ඉලයට අතරින් විදි. ඒ ඇලිසා කිල්ල බෑ හැ හඳ කෙරේ. එවැති මෙවැනි ආශ්චර්ය මෙවත් අබ්දුවේ මෙබදු වූ සත්‍ය මෙබදු යක්ෂයේ පේද මෙබදු අද්වල ලැබීමක් වේද අදහස විය. මේ මේ විජිගුර පහුවෙන් බහිනකොට මේ මුගලන් මහරහතන් වහන්සේ තමයි දකින්නේ මේ. මුගලන් මහරහතන් අද්භූත සත්‍යයක් ඉන්න අහසේ. ඒ සත්‍යය මේ ඒ අද්භූත සත්‍යාවේ ඉලයට පෑදෙන්න තියෙන ඉජුලියුනිය පාලා. ඒ සත්‍ය අහසේ යනකොට ඉජුලියුනිය කනවා යන්නේ. මස් කඩ කඩ කනවා. ඉතින් සතා කෑ ගන්නවා. ඒ ඉජුලියුනිය කන එක නවත්තන්නේ කඩ කඩ එහෙම දිගට තියෙන එහෙම අද්භූත මේ අද්භවක් දැකලා තියෙනවා. දැකලා හැබැයි ඒක කිව්වේ නැහැ. මේ මුගලන් මහරහතන් වහන්සේ ඒක දිනා පාලුනාම මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අහන ඔබ වහන්සේ මොකද මේ දිනා පාල කරේ කියලා එහෙම කිව්වම අර මේ කතාව කියන්නේ මම බුදුහාමුදුරුවෝ ළඟට කියන්නම් කියලා කිව්වා. ඉවම දැන් බුදුරජාණන් වහන්සේ ගාවදී ඔය සිද්ධිය කියේ බුදුහාම මුගලන් මහරහතන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකල්ලි බෞද්ධ වාසී විසුන් නම්ස් බාහනනි යම් මේකින් සෞවෙද්ද මෙබන්දක් දන්නේ වූ දක්නේ වූ සාක්ෂ්‍ය කරන්න ඕනේ එයි උපන් දිව ඇසැති සවුව මේ වෙසිදී මානේ උපන් දිව නැන ඇති සවුව මේ වෙසිදී මානේ මේ සත්‍තත මේ මා විසින් පෙරම දක්නා ලද්දේ විය ඒත් මම නොපැසුවෙමි දැන් බුදුරජාණන් වහන්සේ ඔය සතාව ඊට කලින් දැක්කා මෙහෙම සතෙක් මෙහෙම දුක් විඳවිලි ඉන්න ආස කියලා හැබැයි කිව්වේ කියන්න ගියේ නැහැ මොකද කියන්න ගියේ නැත්තේ මම මෙය පැවසුවේ නම් අනු මා වදන නොහදන්නා වූ විය හැකිය යම් කෙනෙක් මා වදන නොදන්නා වූ නම් එය උන්ට දිගු කලක් අයිත පිණිස දුක් පිණිස වන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන වචනයක් අහන්න නැත්නම් කවුරු හරි එයාට දීර්ඝ කාලයක් අයිත පිණිස දුක් පිණිස වෙනවලු ඒකින්ද තමයි බුදුහාමුදුරුවෝ ඒ සදාගෙන කියලා නැත්නම් හදිසියේ කවුරු හරි කිව්වම ඔය පිස්සුද එහෙම සතෙක් ඉන්න විදියක් නැහැ කියලා කිව්වා නම් එහෙම ඒතර බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නැහැ එහෙම වුණොත් ඒක ලොකු පාපයක් වෙනවා ඒ කියන කෙනා ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ සද්දයක් නැති ඉඳලා හැබැයි මුගලන් මහරහතන් වහන්සේ දී සතා දැක්කනේ දැක්කාම ඒකෙන්ද දැන් බුදුහාමුදුරු වෙනවා මම දැක්කා ඔය මෙහෙම සතෙක් කිව්ය තමයි හැබැයි මේ සතා ඇවිල්ලා මානවි මේ සත්ත්ව දෙමේ රජ ගහන කර ගෝ ඝාතකෙක් විය ගෙරින් නැස ඇටෙන් මස් මුදා විකට වැඩිනේ කියන්නේ අර මරලා ඇට කපලා මේ මේවා කරලා එහෙම ඉන්න මේ මේ මිනිස්සු ඉන්නවනේ දැන්පත් එහෙමයි අන්න එහෙම එක්කෙනෙක් තමයි මේක වෙලා දී හිතේ මේ කර්මයේ ඒ වාගේ බොහෝ වස් ගණන් බොහෝ වස් සිය ගණන් බොහෝ වස් දහස් ගණන් බොහෝ වස් සිය දහස් ගණන් නිරේහි පැස ඒ කියන්නේ දස දහස් ගණන් අවුරුදු ගානක් නිරේ දුක් විඳලා නිරේහි පැස ඒ කර්මයාගේ ඉතිරි විපාකයෙන් මෙබඳු අත්බැවල පිළිවක් අදාළ ඒ කියන්නේ අර හොඳටම නිරේ දුක් විඳලා 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 ඒ තාම ඉවර නෑ අර ඉවරලා තිබ්බ ශේෂ මාත්‍රයකට තමයි අර යන අර අහසේ සතෙක් වෙලා ඉන්නවා ඒ සතාගේ මස් ඔක්කොම කඩ කඩ ඉජිලියුනියෝ කනවා. ඉතින් එයාත් කරේ සත්තු මරලා මස් කඩ කඩ විකුණපු එකනේ. ඒකේ දැන් පේන. දැන් පේනවනේ අකුසලේ පළ දෙන හැටි. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේලාට මේක තියෙනවා. මම ඇවත්ටි මේ මම ඉජිකුල් පාලුවේ බස් ගන්නේ අහසී ගමන් කරන මහනකු දුන්නේ. මහා ස්වාමීන් වහන්සේ නමක් දැකලා අහසේ යනවා. ඔහුගේ සංගලද හත්පසින් ඇවිල්ලා ගත්තේ. ගිනිගෙන දිලෙන්නේ ඉන්දියල් සාහිත්‍යයේ. පාත්‍රයේද හත්පසින් ඇවිල්ලා ගත්තේ. ගිනිගෙන දිලෙන්නේ ඉන්දියල් සාහිත්‍යයේ. අපානද ආදිත්‍ය සම්පජිත්‍ය සබෝති භූතේද කයද ආදිත්‍ය සම්පජිත්‍ය සජෝති භූතේ හිතමේද බෑ හඬ කෙරේ දැන් මේ මුළු ඇඟම ගිලි ගන්නවා සිවුර ගිලි ගන්නවා පාත්‍රය ගිලිනා ඒ ඔක්කොම ගිනි ගන්නදී එහෙම ඒ දුක් විඳින විදිහ එහෙම වින්නවා
මොකද මේ වෙලා තියෙන්නේ මේ මහා නාතේ මේ කසු ආශ්‍රම බුදුරජාන් වහන්සේගේ ශාසනේ පවිතු මහණෙක් විය. පවිතු මහණෙක් වුණොත් ඉතින් ප්‍රශ්නේ වෙන හැටි. කියන්නේ අර බුදුහාමුදුරුවෝ කියන විදිහට ඒ විදිහට ඉන්නේ නැතුව වෙන වෙන ඔය විකාර වැඩ කරගෙන එහෙම හිටියොත් එහෙම වෙන දේ ඒ කර්මයාගේ විපාක වශයෙන් මෙබඳු කක්කව පිළිමක් පදාලා ඉසේක. දැන් මේක මේ මිනිසුන්ට එකක් කියන කතාවක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න සියලු දෙනාටම මේ මොන හරි වැරදි කර්මයක් කරොත් ඒ විපාකේ හම් වෙනවා කියලා කියන්නේ. මේ මම විජුල් පවෙන් බස් නෙමෙයි අසුචි වලක ඉස්සසහිතව ගිලුණු පුරුෂයෙකු දුටි. මේ කියන්නේ විජුල් පවන අසුචි වලක ඔළුව ඔළුවත් එක්කම ගිලෙන්නේ ගිල්වල තියෙන මිනිස්සු. ඉක්බිති බාගමාල් මාගේ මේ සත්‍යයේ රජගහ නුවරම පරමුන් සෙවන්නේ විය. පරාමුවන් කරා ගිය කෙනිට තමයි මේක වෙලා තියෙන්නේ. අසුචි වලක බහැගෙන දැන් ඉන්න ඒ පරාමුවන් කරා ගියේගේ විභාගය තමයි ඒක. ඒ පිළිලමක් අදාළසේ. හරි දැන් මේ විදිහට මේ හැම එකටම මේ වෙනවා. දැන් ඌ වගේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා කෝකාලික කියලා. දැන් කෝකාලික මේ කෝලා කෝකාලික හාමුදුරුව මේ බුදුහාමුදුරන්ට කියනවා සරියුත් මහරහතන් සරියුත් හාමුදුරුවේ මහා උගලන් මහරහතන් වහන්සේ මේ දුස්සීලයි. හරි සරියුත් මහරහතන් වහන්සේ උගලන් මහරහතන් වහන්සේ දුස්සීලයි කියලා බුදුහාමුදුරන්ට කියනවා කෝකාලික මහා. ඒතර බුදුහාමුදුරුව ඒ හාමුදුරන්ට කියනවා නෑ ඒ දෙන්න එහෙම දුස්සීල නෑ ඒ දෙන්න සීලවන්තයි රහතන් වහන්සේ දෙන්නේ වහාම සමාව ගන්න. ඔයා සමාව ගන්න ඉක්මනට මොකද රහතන් වහන්සේ නමකට චෝදනා කරොත් විපාකේ මහා බරපතලයි කියලා දැන් බුදුහාමුදුරු දෙතප ආරක්ම යාට කියනවා ඉක්මනට ගිහිලා සරුත් මහරහතන් සමාව ගන්න උගල මහරහතන් සමාව ගන්න කියලා. මෙයා කියනවා නෑ 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 කවුරු කිව්වත් හරියන්නේ නෑ ඒ දෙන්න දුස්සීලම තමයි කියලා එහෙම කියනවා. එහෙම කියලා වැඩි වෙලාවක් යන හම්බ වෙන්නේ නෑ ඇඟේ ගෙඩි දාලා මේව කරලා අපවත්ද හාමුදුරු. හරි වතල එවෙලිම කලුරිය කළ කෝකාලික මහණතේ මේ සරුත් මුගලන් දෙනම කියලා ඉසිත වෛර බඳ පදුම නිරේට පැමිණීමේයි සාම්පති බ්‍රහ්මතෙම කියේ. දැන් සාම්පති බ්‍රහ්මයාත් ඇවිල්ලා කියලා දිනා මෙයා දැන් සරුත් මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන්ට ඇයි මේ විදිහට වෛරසිත අදාගෙන පදුම කියන නිරේට ගියා. පදුම කියන නිරේට වැටුණා කියලා කියන්නේ. එතකොට මේ පදුම නිරේ ආයු ප්‍රමාණය කොපමණ දිගද? මාහනි පදුම නිරේ ආයු ප්‍රමාණය දිගමයි. ඒ වර්ෂ මෙතකයි කියාව වර්ෂ මෙතකයි 100කයි හෝ වර්ෂ මෙතෙක් 1000කයි හෝ වර්ෂ මෙතෙක් ලක්ෂයකයි හෝ ගණන් කරන්න පහසු නෙවෙයි. වහස උපමාවක් කරන්න හැකේද? මාන්‍ය හැකියයි බාගතුන් වහන්සේ ඉදම් බුදුහාමුදුරන් ඇහුවා පදුම නිරේ ආයුෂ කොච්චරද කියලා කියන්න බැහැලු ආයුෂේ තරම් දිගයි. එහෙනම් උපමාවකින් කියන්න පුළුවන්. ආයෙනම් කියන්නම් කියලා කියන කොහොමද කියල? කොසල් රට ගණනින් විසත් කාර්යයක් ගන්නා තලයායක් වේද? දැන් කොසල් රට කියලා රටක් තිබ්බනේ ඒකනේ කොසල් දේශය කියලා. ඒ කොසල් රට තරම් වගේ 20 ගුණයක් ලොකු 20 ගුණයක් ලොකු තලයායක් වේ. තල හිටවල තියනවලු කොසල් රට වගේ 20 ගුණයක් ලොකු ඉඩමක. එහෙම හිතන්න කොසල් රට වගේ 20ක් ලොකු ඉඩමක තල හිටවල තියෙනවා. පුරුෂයෙක් සියවසක් සියවසක් ආවෙමින් එයින් එක් එක් තලයට ඉවත දමන්නේ නම් මහාන කොසල් රට ගණනේ 20 කාර්යයක් ඇති ඒ තලයාය මේ උපන්දින වහා දෙවිවට අවසන් වීමට යන්නේය. එහෙත් එක් අබ්බුද නිරේක අවශ්‍ය නොගේ වෙන්නේමයි. දැන් අපි තුමු ඒ තලයායෙම අවුරුදු 100කට සැරයක් එක ඇටයක් අයින් කරනවා. එහෙම අයින් කරලා අයින් කරලා අයින් කරලා අයින් කරලා ගිහලා ගිහලා උදුහාන ගිහලා මේ තලයායේ තියෙන ඇට දෙක අයින් වෙන. දැන් 100කට සැරයක් එකක් අයින් කරා. දැන් ඔහොම කරාම ඒන ගාන මේ අබ්බුද නිරේ අවශ්‍යයට වඩා අඩුයි කියලා. අබුදිනිරේ ඊටත් වඩා වැඩි කියලා කියනවා. ඊට පස්සේ අබුදිනිරේ වගේ 20ක ආයු ප්‍රමාණයක් තියෙනවලු නිරබුදේ. නිරබුදේකට වගේ 20ක් තියෙනවලු අබ්බේකට. අබ්බේක වගේ 20ක් තියෙනවලු අටතේකට. ඕමෝ 20 20 20 කියලා ගිහිල්ලා මේ පදුම නිරේ ඒ සරුත් මුගලන් දෙනම කරේ ඉසිද වයලවද පදුම නිරේ පැමිණියේ ඒ පදුම නිරේ ඔක්කොට වඩා වයස වැඩිම එක. හරි? ඒ වදාරාසේක. දැන් මේක විනිගන් ගණන් හද බැලුවොත් මේ අර කොසල් රට ප්‍රමාණය 20 තලය 100 කරෙන් යන කාලේ ඒක වැඩි කිරීම 20 තමයි නිරබ්බුද ඒක වැඩි කිරීම 20 තමයි අබ්බ ඒක වැඩි කිරීම 8 ඔය විදිහට මේ එච්චර මහා විශාල කාලයක් යට මේ පාපේ ගිවන්න නිකන් ඉන්න බැරුවට මේ අච්චර මේ සරියුත් මහරහතන් මුගලන් මහරහතන් අඳුරන්නේ නැද්ද මේ ස්වාමීන් වහන්සේ නම කොච්චර එකට ඉන්නකොට හැබැයි ඉතින් අරයාගේ තියෙන මොහොතරගේ විශ්සයක් ඉඳ මේක දෙන්න දුසීලයි කිව්වා. හරි ඒ වගේ ආනන්දේ අනාගත කාලේ ගෝත්‍ර වූ දුශීල වූ පාප ස්වභාවයේදී කාසాయ කණ්ඩ කෙනෙක් වෙති.
දැන් බුදුහාමුදුරු කියනවා ඔහොම ගිහිලා ගිහිලා සාසනේ පිරීලා පිරීලා ගිහිලා අවසානයේ ගෝත්‍ර භූතීන තාසායකන්ට කියලා කියනවා. ඒ කියන්නේ ඒ කාලේට සංඝ සාසනයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඉන්නේ ස්වාමීන් වහන්සේලා කියන අය ඉන්නේ කහ නූලක් දාගෙන ඉන්නේ. තාසාවකන්ට කියන්නේ කහ නූලක් ඉදරේ තියෙන මේ වගේ ජීවරයක් අඳින්නේ නැහැ. ඒගොල්ලෝ ඒ කෙනෙක් ඇදී ඒ දුස්සීලයන් කෙරේ. ඒගොල්ලෝ දුස්සීලයි. ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. දුස්සීලයි කහ නූලක් දාගෙන ඉන්නේ විතරයි. හැබැයි ඒගොල්ලොන් කෙරෙහි සගුණ උදෙසා දන් දෙති. ඒගොල්ලන්ටත් ඒ කාලේ ඉන්න දායකයෝ සංඝයා වහන්සේලා කියලා දන් දෙනවා. හරි? ආනන්දේ මම එකල්ලි සංඝ දක්ෂිණා අසංකේ අප්‍රමේය අනුසරතයි කියන්නේ. එහෙම ඉන්න ස්වාමින් වහන්සේලාට දානයක් දුන්නත් සංඝ දක්ෂිණාව අසංකේයයි. දැන් අපේ හැඳුරු එහෙම ඉන්නේ. දැන් අපේ හැඳුරු කොච්චර හොඳට ඉන්නවද? එහෙනම් දැන් දැන් ඉන්න හැඳුරුන්ට දානෙ දුන්න කොහොම පිනක් එන්න ඕනේද? හරි. එතකොට ඔය හාමුදුරුවන්ගේ පොඩි කෑල්ලක් තරම් පොඩ්ඩක් මොකක් හරි දුස්සීලයි කියලා කෑ ගන්න බයි නැහැ මොකද එන්නේ? යන්න කෑලි හොයන්න වෙනවා. මහා පාපයක් කරගන්න. හරි. මහා පාපයක් කරගන්න. නොදන්න හැමෝට ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අපරාධේ පව් ඉතින්. මහා පාපයක් කරන්නේ. වැඩක් ඇති වැඩක් වань. දැන් සංඝයා වහන්සේලාගේ මුණාරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව විසඳන්න මේ සාසනය ඇතුළේම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒව ඔයලා බලලා කටයුතු කරලා ඒවට ඒ ස්වාමීන් වහන්සේට දඬුවම් දීලා ඒව කරන ක්‍රමයක් තියෙනවා. ඒක සාමාන්‍ය ලෝකෙ වගේ තමයි. ඉතින් මිනිස්සු වැඩි කරාමත් දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවානේ. ඒම ක්‍රමයක් තියෙනවා. ඉතින් අර නිකන් අපරාධේ මේ මොකුත් නොදැන නිකන් අනිත්‍යවට හොට දාලා හැමදාම කරේ ඒක නෙමෙයි. අනිත්‍යයේ වඩ හොට දාලා ඉවරලා මහා පාපයක් කරන්නේ. මං කියන්නේ මේ මේකට මේ බුද්ධ ශාසනයේට අතපද දාන්න ගිහිල්ලා ගෑ ගහන අපරාධේ අර අර පේනවනේ අඹුදු නිරේ වයස කොච්චරයි කිව්වද නිකන් නෙමෙයි ඉතින් දන්නේ නැති කමකට කරගන්න වෙනස් නේ ඕගොල්ලෝ මේක තේරුම් අරගන්න මේ ශාසනයක් එක්ක සෙල්ලම් කරන්න එපා බුදුහාමුදුරු කියපු ධර්මයට පිටින් යන්නත් එපා බුදුහාමුදුරු කිව්වනේ බුදුහාමුදුරුගේ වචනය අදහන් නැත්නම් එයාට ලොකු විපතක් වෙනවා කියලා ඇයි විපත වෙනවා කියන්නේ ඉතින් මහා විශාල නිරේකට වැටෙන එක තමයි වෙන්නේ හරි ඒක නිසා මේක මේක බරපතල විදිහට අරගන්න ඔයාට අලෝභ අධේ සමෝ නොවියට මේකෙන් ගැලවීමක් ඇත්තෙම නැහැ. වහාම වෙනස් වෙන්න බුදුහාමුදුරු කියපු විදිහට මම කියන එක නෙවෙයි. බුදුහාමුදුරු සූත්‍ර වලින් දේශනා කරලා තියෙන විදිහට තමන්ව වෙනස් කර ඉක්මනින් වෙනස් කරගන්න. පව් කරන්න එපා. තව කල් දාන්න එපා. දැන් මෙතන ඉන්න වැඩි හරියක් ඉන්නේ වයස අය මට පේන විදිහට. ඒක කල් දාන්න වෙලාව නෑ. අදම අදම කරන්න ඕන. අදම වෙනස් වෙන්න ඕන. ආයි තව පොඩ්ඩක් තප්පරයක් කල් දාන්න විදිය නෑ. ඔය හිතන විදිය, කියන විදිය, කරන විදිය ඔක්කොම වෙනස් වෙනවා මොකද මේ නිරේකට එහෙම ගියොත් ඉවරටම ඉවරයි බලන්න මේ සංජීවනීයේ කාල සූත්‍රයේ සංඝාතේ රෞරවේ මහරෞරවේ තාපේ ප්‍රතාපේ අවීචිය කියලා අටමහා නිරයක් තියෙනවා. මේ අටමහා නිරේ මම එකක් ගැන සංජීව කියන්නේ පළවෙනි එක. ඒ කියන්නේ අර අඩුම මේ දිග තියෙන අඩුම නිරේ. මහා පොළොවේ සිට ඇතුම 2,240,000 යටින් පිටා ඇත. මේ උපදුනොත් මේ මුළු ආයුෂ වන නිරාවර්ෂ 500ක් ඉවිය යුතුය. සංජීවයේ එක් දවසක් මනුස්ස ලෝකයේ අවුරුදු 109ක් ඒක එක දවසක් යන අවුරුදු 109ක් යන අපේ ලෝකෙ. ඒතර ඒ වගේ අවුරුදු 500ක් තියෙනවා. ඒ වගේ මේ එක දවසකට අවුරුදු 109. ඒතර අවුරුද්දක් කියන්නේ 109 වැඩි කිරීම 365 වැඩි කිරීම 500. අන්න එච්චර කාලයක් ඉන්න වෙනවා. ඒක තමයි අර 16400ක් කියන්නේ. අවුරුදු කෝටි 16400 ගණක් වෙනවා. කාල සූත්‍රය කියන්නේ ඊකට වඩා ලොකු එකක්. මහා පොළොවේ සිට එතුම් අද 680,000 කටින් දිනවලු මේ ඉපදුනොත් මේ මුළු ආයුෂ වන නිරාවර්ෂ 1000ක් ගෙවිය යුතුයි. ඒ කියන්නේ මේක වගේ දෙගුණයක් වයසයි. සංජීවයක වගේ දෙගුණයක් වයසයි කාල සූත්‍රයේදී කියව. හරි? එතකොට කාල සූත්‍රයේ එක් දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 109යි. කාල සූත්‍රයේ එක් දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 109යි. හැබැයි ඒකේ පරමාවිස අවුරුදු 1000යි. අරකේ 500යි. මේක වගේ දෙගුණයක් මේකේ ඉන්න වෙනවා මේකට කියව. හරි? එතකොට අන්න ඒ විදිහට මහා භයානක ඒව තියෙනවා. දැන් මේ දේව දූත කියලා සූත්‍රයක් තියෙනවා. දැන් ඔය පව් කරපු අය ගියහම මේ අපායට යම රජු ඉතින් අනුකම්පා කරනවලු මේ මෙයා කොහොම හරි අපායෙන් බේරලා එවන්නලු බලන්නේ අපාය තියාගෙන දඬුවම් කරන්න කැමැත්තක් නැහැලු ඉතින් අහනවලු ඔව් මහණෙනි යම රජු ඔබෙන් පළමු දේවදූතයා අනුයෝග වතන නගා ਵਿਚාරයි ලබ්ධී පිටුව කරුණු ਵਿਚාර එම්බා පුරුෂේ මිනිසුන් අතරේ පහළ වූ පළමු දේවදූතයා තෝ නුදිලිද ඒ මෙසේ ගේ වහන්ස නුදිලිමි කියන්නේ මිනිසු අතර ඉන්නලු දේවදූතේ එයා දැක්කද කියලා අහනවා එයා කියනවා නෑ මම දැක්කේ නෑ දේවදූතයෙක් ඉන්නවා කියලා. එතකොට දැන් කවුද දේවදූතයා?
යම රජ වුණ මේ සෙම්බා පුරුෂය තෝ මිනිසුන් අතරේ උපුතින් නපුවස් ගියා වූ අනු වයස් ගියා වූ සියවස් ගියා වූ දිරු ගොනැස්සක් මෙන් නමුණා වූ වක් වූ සරහැටි පිට කොට ඇතිව වැවුලමින් යන්නා වූ ජරායේ නාතුරු ගිය යෝන් විය ඇති කඩදත් ඇති පැසුණු කෙස් ඇති මුඩු හිස් ඇති මට්ට තල ඇති හටගත් වැලිය ඇති තල කැලලින් යුත් සිරුරු ඇති ස්ත්‍රියකෝ පුරුෂයෙකු නොදිදී ඒ කියන්නේ හොඳටම වයසට ගිය මිනිසෙක්ව දැක්කේ නැද්ද කියලා අහන දකින්නද නැද්ද හැමෝම දකින්නවනේ ඉතින් හැමෝම දකින්නවට මේ මේ දකින්නවා කියන්නේ මේකයි එයාට මතක් වෙන්න ඕනේ මමත් මේ වගේ தත්වයකට පත් වෙනවා කියලා පත් වෙනවා කියලා ඊට ඉස්සෙල්ලා මාව ඒ ගන්නට පත් වුණාම මට මොකක් කරගන්න බැරි වෙනවා ඊට ඉස්සෙල්ලා ධර්මයේ හැසිරෙන්න ඕනේ දැන් ඕම හොඳටම තරු ගහන්න වැඩි දිය ගියාට පස්සේ මේක කරන්න හරි අමාරු අර හොඳට හයි යතිය තියෙන ගේ තමයි හැම තැනදීම අලෝභයෙන් අධිශයෙන් අමුම කටයුතු කරලා වැඩි කරගන්න පුළුවන් වෙන්නේ අර එහෙම කලින් ධර්මයේ හැසිරුන් නැති වුණාම වෙන විපාකෙ ඉතින් අරයා කියනවා දැන් ඒමයි දැකලා තියෙනවා හැබැයි දැක්කට ඒ ඒක හිතලා මටත් මෙහෙම වෙනවා කියලා මං ඊට ඉස්සෙල්ලා මාව හදා ගන්න ඕනේ කියලා එහෙම කවුරුත් හදාගන්නේ නැහැ. අන්න ඒක තමයි මේ මතක් කරලා දෙන්නේ ඊට ඉස්සෙල්ලා හදා ගන්න කියලා. ඉතින් අනිත් දේව දූතිය තමයි මේ දැන් එහෙම කියලා ඒක නිසා ඔයාට විපාක විඳින්න වෙනවා කියලා කියනවා. තව දේව දූතෙක් ඉන්නවා. ඒ දේව දූතිය තමයි උඹා පුරුෂයේ මමද වියාරිසෝ කියන්නේ ලෙඩ වෙච්ච කෙනෙක්. අන්න ලෙඩ වෙලා හාන්සි වෙලා යන්න එන්න ක්‍රමයක් නැතුව ඇඳක වැතිරලා බොහොම වේදනාවෙන් හැබරේ කැරචාල ගන්නකින් දැක්කේ නැද්ද කියලා. එතකොට දැක්කට ඉතින් වැඩක් නැහැ. කල්පනා කරන්නේ මටත් මේ වගේ ලෙඩ වෙනවා කියලා. එහෙම කියලා කල්පනා කරලා බේරෙන්න හදන්නේ. අන්න ඒ විදිහට මහා මෙයා මතක් කරලා දෙනවා. දැන් ඔය මේකෙදි පෙන්නන ඒ දේවදූතු තුන් දෙනා තමයි ජරා ව්‍යාධි මරණ. දැන් ජරා ව්‍යාධි මරණ ඒව දැන් ඔයාලට ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන එක නෙමෙයිනේ. දැන් ජරා ව්‍යාධි මරණ වෙලුවෙන් දැන් පේනවනේ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන කොටස් සමාරේව තේරුම් ගන්න ඔයාලට බොහොම හොඳට ධර්මාශ්‍රවණය කරලා ප්‍රඥාව ඕනේ ඒක දැනගන්න. හැබැයි මේ ජරා ව්‍යාධි මරණ කියන එක තේරුම් ගන්න ඒ අර පඤ්ඤා මුකුත් ඕනකම හැමෝම දකින්නවනේ. වෙලා තියෙන්නේ ඒ ජරා ව්‍යාධි මරණ මෙහෙම දැක මේ ප්‍රශ්නෙට පිළිමක් හොදා ගන්න නැතුව ඔයේ ඉඳලා මැරලා යනවා. දැන් ජරා ව්‍යාධි මරණ ප්‍රශ්නයක් හැටියට දැක්කනම් එයාව ජරාවට පත් වෙන එක නවත්ත ගන්න. එයාව ව්‍යාධියට පත් වෙන එක නවත්ත ගන්න. එයාව මරණයට පත් වෙන එක නවත්ත ගන්න වැඩ කරන්න ඕනේද නැද්ද? වැඩ කරා. ඉතින් එහෙම කරන්න ක්‍රමයක් බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. ඒතකොට මේ බුදුහාමුදුරු කියපු ක්‍රමයේ පැත්තකින් දාලා විකාර කරගෙන ඉඳලා නිකන් අපරාධේ මැරිලා යනවා. මෙච්චර හොඳට සීසත් ධර්මයේ තීද්දී ඉතින් ඒක මේ වගේ කරන්න නැති එක තමයි මේ විනාශේ බුදුහාමුදුරු පෙන්ලා දෙන්නේ. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ වචනේ විශ්වාස කරලා මේක තේරුම් අරගෙන මෙතනින් එහාටවත් අද ඉඳලා මෙතනින් එහාට කොහොම හරි මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ පෙන්නන විදිහටම ඉතුරු ජීවිත කාලය ගත කරලා මේකෙන් බේරෙන්න. හරි. දැන් බුදුහාමුදුරු පෙන්ලා දුන්න මොන හරි දෙයක් අපි ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් හිතුවොත් genuutta bu yamseida nirey අලෝභයෙන් අධිශයෙන් අමෝහයෙන් කටයුතු කරන ගිනුට වූ යක්ෂයද දිව්‍ය ලෝකේ කියලා කිව්වා. දැන් මේ කිව්ව විදිය ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා මේ රූපය අසුරෙන්. දැන් මේ තියෙන පටිය මනුෂ්‍ය ලෝකේ මේ තමයි මනුෂ්‍ය ලෝකේ කියලා හිතා. කහපාට තියෙන දිව්‍ය ලෝකේ ඉතින් බ්‍රහ්ම ලෝකේ. මෙතන පල්ලෙහා තියෙන අපාය හතර. දැන් මෙතන ඉන්න මිනිස්සේ අලෝභ අධිසම වැඩක් කරනවා. දැන් අලෝභ අධිසම වැඩක් කරාම ඒකට අපි මං ඉලක්කමක් දැම්මා 60ක බලයක් තියෙන එකක් තමයි කරේ. මේක උදාහරණයක් ඈ. උපමාව පෙන්නනවා. එතකොට දැන් 60ක බලයක් තියෙන එකක් කරපු ගමන්ම ඒකට පුළුවන් මෙයාව දිව්‍ය ලෝකෙට ගෙනියන්න. එතකොට ඇත්තටම දැන් මෙයාව ඇත්තටම ඒ දිව්‍ය ලෝකෙට ගෙනියන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ උපදන්න තරම් බලවත් කර්ම ශක්තියක් තමයි එයා හදන්නේ. ඒ කර්ම ශක්තිය කර්මයක් විදිහට ඔයාගේ කර්ම කබඩාවේ එයාම හදපු එක. කර්ම ශක්තියක් විදිහට ඒක තියෙනවා. ඊළඟට අපි දුන් 85 වෙනක් කරා කියලා හොඳ එකක් වුණා ලොකු අලෝබසම. ඒකට පුළුවන් යාව ධර්ම ලෝකෙට ගෙනියන්න. හැබැයි ඒ වෙලෙ ගෙනියන්නේ නැහැ. ගෙනියන්න පුළුවන් ශක්තියක් විදිහට ගබඩා වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෝභ දේශ මොවිච්ච ගමන් අපි 50කින් කියන්නේ පල්ලෙහාට දාන්න. මේ ප්‍රේත ලෝකෙට ගියා. 25 ගින්න විනීපාත අසුර ගියා. 92ක් වුණා නම් අර ගෙලිම ගිනි අපායටම ගියා. දැන් මේ විදිහට පොඩි එකක් කරෝ. පොඩි ලෝභ දේශ මොවිච්ච ලෝකෝඩම් බරපතල නෑ. ඒක මිනිස් ලෝකෙන් පල්ලයට දාන්න තරම් බලවත් නෑ. දැන් ওই විදිහට කර්ම ශක්තිය හදාගෙන තමයි අපි ඉන්නේ. එහෙම ඉන්නකොට ඔහොම ඉස්සරහට ගිහිල්ලා කොයි වෙලාවෙන් දවසක අපිට චුතිතිත
එනවා. චුතිති දාපුවා මං චුතිති දාත එන්නේ දැන් මේ මේ මේවෙන් එකක් මෙන්නේ කරපු ඒවෙන් එකක් නේ. එතකොට දැන් ලොකු බලවත් අලෝබදී සමයකක් හදලා තිබ්බනම් වැඩේ හරිද නැද්ද? නෝ පාපුලිය හදලා තියෙන මේ බා. එතකොට එන්න පුළුවන් ඉන්නේ ඒක. හැබැයි ඔයා ඊට කලින් පවේ ඊටත් වඩා බලවත් ලෝභදී සමයකක් හදලා තියෙනවා මොකෝ වේ. හා දැන් ඔයාට හිතා ගන්න පුළුවන්ද ඔයා කරලා තියෙන ඒවා එක්ක බැලුවහම ලොකු අලෝභදී සමයකක් බැලුව හදුවා කියලා මේකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ? ඒ කියන්නේ ඔය තියෙන පින්කම් වලින් දන්න දෙල්ලන් දාන ලොකුම මහම පින්කම් කර කර හිටියා. ඔයාට ගැලවෙන්න chance එකක් ඉන්නේ නෑ. ඔයා දන්නේ අනන්ත සංසාරේ මොන මොනවා කරලා ඒව දන්නේ. ඒ කාලේ එන ලොකු එකක් ලෝභදී සමෝ කරලා තිබ්බා ඒකවත් නෝකුයි. වැඩේ ඉවරයි. ඒක නිසා දැන් ඒක නෙමෙයි විසඳුම. විසඳුම තමයි දැන් ඔයාට මේක මේ වැඩේ වෙන්නේ දැන් කර්මයෙන් කර්ම විපාකේ කර්මයෙන් කරන්නේ කර්ම නිමිති ගති නිමිති පහල කරලා දෙන එකයි. ඔයාට කර්මයෙන් කරන්නේ නිමිත්තක් හදලා දෙනවා. ඔයාගේ ගතිය මොකද්ද කියලා බලන්න. ඒ කියන්නේ දැන් කොච්චර ලොකු මේ ලෝභ දේශ මොහ සාගත එකක් ඒ එහෙම දෙයක් වුණත් අලෝභ දිසම එකක් මොකක් ආවත් මම මේ ලෝභ දේශ මොහ ගතියක් හදන්නේ නැත්තම් එහෙනම් මාව පල්ලෙට දාන්න පුළුවන්ද? අන්න එහෙම ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ කියලා කිව්වේ. මොකක් ආවත් ප්‍රශ්නයක් නැහැ. බලවත් අහුසලයක් ආවත් එකයි බලවත් කුසලයක් මොකක් ආවත් කමන්නේ. මම අලුතෙන් එකක් හදන්නේ අලුතෙන් ලෝභ දේශ මොහ එකක් හදන්නේ නැහැ. අන්න එහෙම තැනකට මමපත් කරා. දැන් ඒක ඉතින් එහෙමපත් කළා හරි හරි මන් දෙන්නම් වැඩේ යුති දේවි කරන්නම්කෝ කියලා හිතුවත් හරිද නැත්නම් දැන් මම වැඩේ කරන්න ඕනේ. දැන් මම වැඩේ දෙන්න බෑ. දැන් කවුරු දන්නේ කොයි වෙලේ මැරෙයිද කියලා. දැන් යුති දේවි වැඩේ දෙන්නම් කියලා එහෙම ඉඳලා හරියන්නේ නැත්නම් දැන් මම ඔයාට පුළුවන් නම් මොකක් ආවත් පුළුවන් තර අලෝබදී සමුම් වෙන්න. මොකක් ආවත් ඔයා අලෝබසම්. ඉන්න කියන්න තියෙන ඕන නරකම එක ඉන්න කියන්න. ඒත් ඔයා අලෝබයසම්. අලෝභ දේශම එකක් ඒත් අලෝභයසම. ලෝභ දේශම එකක් ඒත් අලෝභයසම. අන්න එහෙම වුණොත් දාන්න පුළුවන් දේවල් අපායන්. අන්න එහෙම ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ. දැන් අපිට හොයාගන්න වෙනවා ඇයි අපි මේ ලෝකේ තියෙනේවට ලෝභ දේශම වෙන්නේ? ඉන හේතුව. හරි? ඒ හේතුව ඔයගෙන් අයින් වුණාට පස්සේ ඔයාට ලෝභ දේශ මොහ වෙන්න තරම් වටින එකක් ලෝකේ මොකක්වත් නැත්තම්. මොකක්වත් නැහැ. එහෙනම් ඔයා ලෝභ දේශ මොහ වෙයිද? අන්න දැන් ඔයාට ලෝභ දේශ මොහ වෙන්න ඕන තරම් දේවල් දැන් තියෙනව නේද? දැන් තියෙනව නේද? ඔයාට ලෝභ දේශ මොහ වෙන්න පුළුවන් ඕන තරම් දේවල් මේකේ තියෙනවනේ ඕන තරම්. දැන් එහෙම නේද? අන්න ධර්මයේ අවබෝධ වුණාම ඔයාට ලෝභ දේශ මොහ වෙන්න තරම් දෙයක් ලෝකේ ඇත්තේ නැතුව යනවා. ඔක්කොම වැඩක් නැහැ. ඔක්කොම අනිත්‍ය දුක්ඛයි. අන්න එහෙම වෙච්ච ගමන් ඔයා ඉදින් ලෝභ දේශ මොහ වෙන්න යන්නේ නෑ. එහෙම තමයි වෙන්නේ. හරි? එතකොට දේව නිකන් කතන්දර කියලා හරියන්නේ නෑ. ඇත්තටම ඔයාට ওই වැඩේ වෙන්නම ඕනේ. ඒ කියන්නේ ඔයාට වටින මොකක්වත් මේකේ මේ ලෝක කොහොමවත් නැති වෙන්න ඕනේ. හරි? ඔයාර එකක් තිබ්බොත් එහෙම වටින එකක් ලේදී ඒක આવුත් ඉවරයි. ඒකට අදාළ ලෝභ දේශ මොහ උනා. හරි? මොකක්වත් හොඳ එකක් තියෙන විදිය මොනම එකක්වත්. හරි? ළමයාවත් මහත්යාවත් නෝනවා අර මේවා යාන වාහන ඒවා ගේදර ඉඳගෙන මොනම එකක්වත් තියෙන්න බෑ වැඩක්වත්. හරි? ඉස්කෝලේ විදුහල් ප්‍රතිකාම කරන එක එහෙම එකක් තියෙන්න බෑ. හරි? රටේ ජනාධිපති කරන ඒක නම් නියමයි නේ. එහෙම ඒවා තියෙන්න බෑ. අවුවේ තියෙන එකත් එපා වෙන්නේ නැති කට්ටිය නේද? ඒ වෙලාවේ අපිටනේ අර ඔල්ලන්ට එපා වෙන්නේ නැහැ නේ. එතකොට මේ එහෙම මොකක්වත් හොඳ එකක් නැති තැනට ඔයාගේ මනස ගේන්න ඕන. ඒතකොට තමයි මේකෙන් බේරෙන්නේ. අන්න ඒක කරන්න තමයි දැන් අපි මෙතන මෙයාට හදන්නේ. දැන් ඒකට අපි දැනගන්න ඕන කාරණා ගොඩාක් තියෙනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් මේ තියෙන්නේ රාගයේ සම්බන්ධයෙන්. ඇවත්නි රාගයේ අල්පසාවද්ධිය ලැසිව පහවන සුළුය. රාගය කියන්නේ මේ අල්පසාවද්ධිය. ඒ කියන්නේ සාවද්ධිය කියන්නේ මහා බරපතලයි කියන එක. අල්පයි කියන්නේ දැයි රාග වුණා කියලා ඒ ලොකු කේසයක් වෙන්නේ නැහැ. රාගය අල්පතාවයයි. ලැසිව පහවන සුළුයි කියන්නේ පහ කරන්න නම් ලේසි
නෑ සෑහෙන කාලයක් ගත වෙනවා රාගය අයින් කරලා දාගන්න නෑ ලේසි නෑ වැඩි හරි ඊට පස්සේ ද්වේෂය මහා සාවද්‍යයි වහා පහවන සුළුයි දැන් ඔයාලට එහෙමද මට මේ කියේ තියෙන එක තමයි නවත්ත ගන්න බැරි නේ ඉතින් ඒ වහා පහවන සුළුයි කියලා බුදුන් ලෝකෙන්නේ අපි මොකද වයර් මාරුවේ නේ දැන් බුදුහාමුදුරු කියන්නේ ද්වේෂය කියන්නේ ගග්ගල් වහ කරන්න පුළුවන් අපිට නම් ඉන්න භාගරන් වැඩි මේකනේ පොඩ්ඩක් තකේ කියනවා නේ මොකරි අර පැටලිල්ලක් කියලා දිනවා නේ එක්ක අපිම කියන්නේ වෙන එක බුදුහාමුදුරු කියන්නේ වෙන එක මං හිතන්නේ වෙන්නේ නේ කොහොම හරි බුදුහාමුදුරුගේ දේශනාවේ තියෙන ද්වේෂය කියන්නේ ඩක්ගල භාගරන්ඩ කුල්වා හැබැයි ඕගොල්ලෝ දන්න විදිහට නම් ඕක තමයි කරන්න අමාරුම දැන් බලමු මොකදලා දිනේ නේද ඔලස්සෙත් ගත්තා නිකම් හරියට ඩක්ගල වහනවා ඒක ඊට පස්සේ මෝහය මහා සාවද්‍ය ලැබීම බහවද දැන් දේශේ මහවත් සාවද්‍ය හැබැයි මෙහෙම කරද්දී පහවරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි මෝහය මහා සාවද්‍යයි පහ කරගන්න අමාරුයි ඒක නිසා දැන් ලොකුම කතරල් එක තියෙන ලොකුම කරදරේ තියෙන ලොකුම විනාශ වෙන්නේ මොකෙන්ද අපිට මෝහය අන්න දැන් මෝහය අයින් කරන්න තමයි බුදුහාමුදුරුවෝ පණ කියලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව කියන්නේ වාගේ මෝහය සම්පූර්ණයෙන්ම අයින් කරලා ගන්න. මෝහ දුර කරන්න. මෝහය දුර කරන්න තමයි බුදුහාමුදුරුවෝ පණ කියලා දෙන්නේ. හරි. දැන් අය බලහාල බලමු. දැන් මේ මෝහ අඳුර දුර කරගන්න තමයි හදාගෙන යන්නේ මෙතනින්. එතකොට දැන් මේ සංසප්පණීය පරියාය කියලා සූත්‍රයක් බුදුදහම දේශනා කරලා තිනේ ඒකෙන් පෙන්නන්නේ මිනිස්සු සත්‍ය වෙන හැටි. දැන් මිනිස්සු ඊළඟ සත්‍යෙක් තමයි වෙන්නේ හරි. වැඩි හරිය මිනිස්සු මොකද සත්‍යම තමයි වෙන්නේ. මොකද දැන් සත්ත්ව ගතිය වැඩි හරිය මිනිස්සු ගාව තියෙන දැන්නම තේරෙන්න පේන්න තියෙනවා නේද? සත්ත්ව ගතිය ගාව මිනිස්සු එන්නේ මිනිස්සු ඒකින්ද මිනිස්සු සත්‍ය තමයි වෙන්නේ වැඩි හරිය. ඒක නිසා ඒ යන ක්‍රමය බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. සංසප්පණීය පරියාය සූත්‍රය. උන්ට අහගන්න අන්දල මිස්තර ගන්න පැය කොටහක් මහණින් ලොයි ඇතමෙන් දැන් මේ ලෝකේ ඉන්න ඇතමෙන් ගැන කියන්නේ ඕගොල්ලෝ ගැන නෙවෙයි හරි ඇතමෙන් ගැන කියන ඕගොල්ලෝ ගැන නෙවෙයි ඇතමෙන් පුදුරුකම් ඇති ඒ ලෙහෙ වක්කි අත් ඇති ඇතමෙන් ඉන්නවලු එයා හරිම රෞද්‍රයි ඔයාලෙන් නෙවෙයි කියන්නේ හරි රෞද්‍රයි අත් දෙකේ ලේ ගැවිලා තියෙන්නේ ලෙහෙ වැකි අත් ඇති අත් දෙකේ ලේ ගැවිලා මාල්ක මොනවා ගැවිලා හරි අද්දගේ ලේ ගැයලා කියන්නේ මොකක්ද තේරුම? සතෙක් මරලා තමයි තියෙන්නේ. ආ දැන් අද්දගේ ලේ ගැයවත් නැති කෙනෙක් ඉන්න නතුස. ඉන්නද? නෑනේ. එහෙනම් මේ කියන්නේ කවුරු ගැනද? ආ ඔයා ගැන කියන්නේ මං ඉදින් මේ වෙන කට්ටිය ගැන කියන. බලනකොට මේ අපි ගැනමයි කියන්නේ රුදුරු කම් නැති. ඉතින් ඕගොල්ලෝ එහෙම සැර නෑනේ නේද? හැබැයි ඒ වුණත් දෙකේ ලේ ගැවිලා නැත්නම් ඒ කියන්නේ මේ අපි ගැන කියන්නේ බෑ බලන්න දැන් මොනවද කියන්නේ කියලා. රුදුරු කම් නැති ලේහවැකි ඇත්තටි නැසුම් හිහා වලෝ ගනුම් හි බටුවේ සර්ව ප්‍රාණ භූත ධනයා කෙරේ දයා රහිත වූයේ ප්‍රාණ ගාති වේ. සර්ව ප්‍රාණ භූත ධනයා කෙරේ අනුකම්පාව නෑ අතුන්ට අනුකම්පාවයි අපි හරි කාටද බල්ලන්ට කූසන් නැද බල්ලන්ට අනුකම්පාව කරන කූසන් අනුකම්පාව කරන නේ පොඩි පොඩි සත්තු ඉන්නවට අනුකම්පාව කරනවා හරි හැබැයි මේ අනිත් අය මදුරුවට සාරයට කෙලවල්ලට බලයට හරනසට කුකුලන්ට කිසිම අනුකම්පාවක් ඒගොල්ලන්ට අනුකම්පාවක් නෑ හැබැයි බල්ලන්ට හරියට අනුකම්පාවයි. බල්ලන්ට අනුකම්පාවයි, පත්තුන්ට අනුකම්පාවයි. මේ ගිරවට, මයින්ට එහෙම අනුකම්පාවයි. එතකොට අර සර්වපාණ වූදියා කරේ දහරයිතයි ඒ කතාව හරියන්නේ නෑ අපේ එහෙම නෑ. එතකොට දැන් අපි ගැන තමයි කියලා තින්නේ හරි. එතකොට මොකද වෙන්නේ බලන්නකෝ. එන්නේ එහෙම වෙනකොට ඒ එන්නේ එහෙමයි ඔන්න අපි වගේ කට්ටිය. ඒ කයින් සංසර්පණ කර්ම කරේයි වචනෙන් සංසර්පණ කර්ම කෙරෙයි මනසින් සංසර්පණ කර්ම කෙරෙයි සංසර්පණ කියලා කියන්නේ හැකිලෙනවා හැකිලෙනවා ඒ කියන්නේ අර
හැකිලිලා යන්නේ අර සර්පෝ එහෙම ගුලි වෙන්නේ ගුලි වෙයි ඒකේ ඉඳලා සර්පයාට අර සර්පය කියලා එහෙම නමක් ඇත සංසර්පණ හිඳනවා හරි එතකොට සංසර්පණ කෙරේ ඔහුගේ වක්‍ර කාය කර්ම වේ එයාගේ කාය කර්ම වක්‍රයි හරි වක්‍ර වාක් කර්ම වේ එයාගේ වාක් කර්ම වක්‍රයි වක්‍ර මන කර්ම වේ මනසින් කරනේව වක්‍රයි ඒකට වචනයක් කියනවා වක්‍ර පටිපන්නෝ කියලා හැබැයි ඍජු පටිපන්නෝ භගවතෝ සාවකසම් ඔයා බුදුහාමුදුරන්ගේ ශාවක සංගණන් ඔයා ඍජු පටි එහෙම නැත්තම් වක්‍ර පටිපන්න දැන් බලන්න මොන පටිපන්නද ඔයා ඉන්නේ ඍජු පටිපන්නද වක්‍ර පටිපන්නද හරි දැන් ඔන්න වක්‍ර පටිපන්නෝ බණහන්න භගවතු සාවු සම්මු කියන්නේ භගවතු බණහන්න ඇවිල්ලා ඉන්න අය වක්‍රපටි බලනෝ කියලා කියන්නේ. හරි? වක්‍රපටි බලන. වක්‍රපටි බලන්නේ අය. හරි? එතකොට මොකද කරන්නේ? කරන දේවල්, කියන දේවල්, හිතන දේවල් ඔක්කොම ඇද. කිලින් වැඩ මොකුත් ඇද වැඩදී. හරි? ඇද. එතකොට මොකද වෙන්නේ? දැන් මේ කතාව වෙන්නේ ලෝහි සම්බන්ධක සම්ප්‍රදුණු යම් කෙනෙක් මෙලොවහා පරලොව තුමු ඉෂ්ට දානෙන් දන සාස්සාත් කොට ප්‍රකාශින් දන්නා වූ එමුළු මහාන බමුණු නැත. දැන් ඔයාලට වක්‍රපටිපන්න වෙලා තියෙන්නේ. මෙහෙම බුදු කෙනෙක් පහළ වෙලා මේ විදිහට මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා එහෙම දේශනාවක් කරලා නැහැ වගේ හැබැයි. එහෙම නේද? ඒ බුදුහාමුදුරුවනේ දෙන්නේ. බුදුහාමුදුරුවනේ නෙවෙයි දෙන්නේ. ඒ කියන්නේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා මෙහෙම මෙහෙම ධර්මයන් දේශනා කරලා තිනවා මේ මේව කරොත් ඔයා ඉවරයි මේවා කරන්න එපා මේවා කරන්න නැතුව මේ විදිහට ඉන්න නැත්නම් ඔයාලට ගැලවීමක් නැහැ ඔයා ගැලවීම අතර අපායි කියලා එහෙම ධර්මයන් දේශනා කරලා තිනවා මෙලවහා පරලෝ තම විශ්ෂ ඥානෙන් දැන එහෙම දැනගෙන ධර්මයක් දේශනා කරලා තිනවා එතකොට දැන් අපි මොකද වැඩ කරන්නේ එහෙම කෙනෙක් හිටියේ නැහැ කියලා හිතලා තමයි අපේ වැඩ තියෙන්නේ ඇත්තටම අපි වැඩ කරන්නේ බුදුහාමුදුරුවෝ මෙහෙම ධර්මයේ දේශනා කරා කියලා නම් එහෙනම් අර ධර්මයේ කියලා තියෙන විදිහට ඔයා මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්න ඕනේද නැද්ද වෙනස් වෙලා නැහැ කියන්නේ ඔයා ඉතින් එහෙම බුදු කෙනෙක් පහළුනේ නැහැ වගේ තමයි වැඩ කරගෙන යන්නේ පැහැදිලිද එතකොට එන්නේ එහෙම හිතලා ඔයා කයි කර්ම කර වචනේ කර්ම කරනවා ඒ කාය කර්ම වක්‍ර වෙයි මන කර්ම වක්‍ර වෙයි වක්‍ර ගති වෙයි වක්‍ර උප්පත්ති වෙයි දැන් ඔහුගේ ප්‍රතිපලය තමයි ඔයා ළඟ තියෙන්නේ වක්‍ර ගති වඩ හම් වෙන්නේ වක්‍ර රූපක්. එතකොට මොකද ඒකට කියනවා මහණෙනි වක්‍ර ගති ඇති උට වක්‍ර උප්පත්ති ඇති උට මම යම්බදු එක තියෙන දුක් ඇති නිරයෝ වෙත්නම් යම්බදු හැකිලෙන සෑවි ඇති තිරසන් යෝනි වේ නම් එඹදු දෙක තියෙන එකරා ගතියක් කියනවා. මම කියනවා එක්කෝ ඒගොල්ලෝ තිරසන් එක්කෝ අදලා බයිනේ ගියේ යට නිරේ. එතකොට දැන් වක්‍ර ගති වක්‍ර උප්පත්ති දිනන නම් අනිවාර්යයෙන්ම හතර පායට යනවද නැද්ද මේ කියන්නේ? ඉතින්ම අපාය කියලා කියන්නේ. හරි? එතකොට දැන් පේනවනේ දැන් ඔහොම ලෝකේ අසුර කරන එක හරිම භයානකයි එළිම යන්නේ අපායටම තමයි ඔය විදිහට ගියොත් ඉවරයි ඈ. එතකොට මහණෙනි මේ සංසර්පණ ස්වභාවයෙන් විද්‍යාචාර්ය යෝනි කවුද? දැන් බුදුහාමි කියන්නේ වක්‍ර ගති කියන මේ දිනසක් අපායට යනවා කියලා කට්ටියෝ එතකොට ඉතින් සම් අපය මොන වගේද කියලා සර්පය ගෝනුසු පත්තය මුගටි නරි නීය බගමුණ දැන් මේ උදාහරණ ටිකක් කියන්නේ හරි දැන් මේ සත්තුන්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ උදාහරණයට ගත්තා යකි යම්බදු කිසියම් තිරස්සෙන් ඕනි උපන් සත්ව කෙනෙක් මිනිසුන් දැක හැකිලෙත් නා මිනිසු දැක්කා මොකද වෙන්නේ හැකිලෙත් අන්න එහෙම මිනිසු දැක්කාම හැකිලෙන සතෙක් බවට ඔයාව පත් වෙනවලු ඔය ගතිය දිගටම අරන් ගියෝ හරි මොකද මේ මිනිස්සු දැක්කම ඇකිලෙනවා කියලා කියන්නේ දැන් අපි හිතමු පොඩි උදාහරණයක් ගුවා මේක තේරෙනවා ඔබට ඉස්සර කාලයකට කියන මම අපි කාලේ එක ඉස්සර කාලේ මේ දැන් ළමයි එහෙම මේ අවුරුදු ගොඩාක් කාලෙක ඉස්සෙල්ලා ළමයි එහෙම දැන් මොකද කරන්නේ ලොකු කේස් එකක් තමයි ඉස්කෝලේ හරි ටියුෂන් පන්තියේ කට් කරලා චිත්‍රපටියක් බලන්න යන්නේ ඒ කාලේ ඉතින් තිබ්බ ලොකු වරදක් තමයි ඔය හරි ඉතින් කොහොම හරි දැන් යුෂපතිය කරි යන වෙලාවේ ඕක කට් කරලා කෙලිම ගෙදරට උඩට ගිහිල්ලා ෆිල්ම් එක බලලා හරියටම යුෂපතිය යන වෙලාවට දැන් මූත් නැහැ පන්ති ගිහිල්ලා එනවා වගේ ගෙදරට එනවා ගෙදරට එනකොට
ගෙදර අයව දකිනකොට ගෙදර හිටපු අයියලා වැඩි හිටියු අම්මා තාත්තා දකිනකොට මෙයාගේ හිතේ දැන් චකිතයක් එනවද නැද්ද? ඔව්වේද දන්නේ නැහැ. දැකලාද දන්නේ නැහැ. කවුරුරි කික් ඇවිල්ලා කියලාද දන්නේත් නැහැ. අර වැරද්දක් කරාම අපි උදාහරණයක් ගත්තොත් තේරෙන්න ඕනම වැරද්දක් කරාම ඒ වගේ චකිතයක් එනවද නැද්ද? ඒ සමාජයේ තිනකොට වැරද්ද කරලා ඉවරලා සමාජයේ මුහුණ දෙනකොට තමයි ඔය චකිතේ කරනකොට ගානක් නැහැ. කරනකොට මුළු ලෝකේ බොහොම ජොලියෙන් වැඩේ කරනවා. කරලා ඊට පස්සේ තමයි අර මුහුණ දෙන්න එනකොට අන්න අර හිත අන්න දැන් හිත ගැස්සෙනවා, ඇකිලෙන්න පටන් ගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ හැකිලෙන ස්වභාවය කියලා. එතකොට මේ දස අකුසලයකට අයිති ඕනෑම එකක් කරොත් අනිවාර්යයෙන්ම ඊට පස්සේ සමාජයට එනකොට හිත ඇකිලෙන. එතකොට හැකිලෙන ස්වභාවය ඇති. එතකොට අන්න දැන් බුදුහාමුදුරුවෝ කියන මේ 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 හැකිලෙන ස්වභාවය පොඩි පොඩි කේස් එකක් නෙමෙයි. ඒ හැකිලෙන ස්වභාවය ඔයාව ඒ වගේම හැකිලෙන සතෙක් බවට පත් කර එච්චරට බලවත්. හරි පොඩි එකක් නෙමෙයි ඒක. එතකොට කියනවා අන්න හැකිලෙන සතෙක් බවට පත් වෙනවා. අන්න ඒකට බුදුහාමුදුරුවෝ කියන මෙසේම විද්‍යාමාන කර්මයෙන් සත්‍යාගයේ උප්පත්තිය වෙයි. ඒ කියන්නේ මේ සතා දිහා බැලුවහම එයා කරන කර්මයේ විද්‍යාමාන මෙන්න මේ වගේ එකක් කරලා තමයි මේක මෙහෙම වෙලා තියෙන්නේ කියලා පේන්නවා තියෙන විද්‍යාමාන. හරි අන්න විද්‍යාමාන මහණනි මෙසේම සත්‍යව යමක් කෙරේ නම් එයින් උපදිනේ අර කරන එක විද්‍යාණු එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. උපන්නෝ විපාක ස්පර්ශෝ පහසිත මහණනි මෙසේද මම සත්‍යෝ කර්ම දායදයි කියන්නේ. අර ඒගේ උපන්නට උපන්නට පස්සේ විපාකයක් හැදියේද අර හැකිලෙන එකේ ඒ විදිහම තියෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙදී හදාගත්ත ගතිය ඒ විදිහම අර සතාගේ සතාගේ තියෙනවා. එයාගේ තේකම තියෙනවා. අන්න ඒ ඉන්නේ එකට කියනවලු කර්ම දායාදයි කියලා. ඒ කියන්නේ අතන කරේ කර්මය මොකද්ද? ඒ වගේම එකක් මෙතනදී එයාට වෙනවා. දායාද වශයෙන් දයාවද්දට හම් වෙනවා වගේ. එයාට ඒ කරපු එක ආපහු මේ පැත්තේ හම් වෙනවා. එතකොට බුදුහාමුදුරේ සූත්‍රයේ මේ සත්තු 6 දෙනෙක්ගේ 7 දෙනෙක්ගේ නම් තමයි කියන්නේ. එතකොට දැන් මේ ඒ සත්තු 7 දෙනා විතරද ওই විදිහට හැදිලා තින්නේ? අනිත් සත්තු වෙන විදිහද? නෑ, හැම සතෙක්ම හැදිලා තින්නේ ওই විදිහට මිනිස් ලෝකේ හවිදපු ගතියක් ඉන්න තමයි. එතකොට එක එක සතා එක එක සතා දැන් මේ 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 උඩ තියෙන ටික හැකිලලා හැකිලෙන ගතියට හදපු අය. එතකොට මේ අනිත්ය ඒ අදාළ ගතියට හදුවේ නැත්තම දැන් මේ අලියා වෙන්නේ ඉතිකේ අලියා වගේ මොකක් හරි එකක් හදුවු ඉඳ තමයි සිංහයා වෙන්නේ. සිංහයා වගේ ගතිය ඒ හදපු ගතිය අනුව තමයි සතා ඒකට අදාළ සතා තමයි වෙන්නේ. එතකොට අර හදපු ඇදලා තියෙන අනුව සතා එනවා. දැන් මේ ඔක්කොම සත්ව වෙනකොට කලින් මිනිස්සුද නැද්ද? දැන් ඕගොල්ලෝ ගෙදර ඉන බල්ලෝ බූසෝ යනම් මන මිනිස්සුද නැද්ද? කොහේ ගිය මිනිස්සු? දැන් ඕගොල්ලෝ ගෙදර බල්ලා වෙලා පූසලා වෙන්නේ කොහේ ගිය මිනිස්සු? අල්ලපු ගෙදර ඉන්න මිනිස්සු. ඔය ගෙදර මිටු පහය ඒ ගෙදර ඉන්න පහය තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. බල්ලට පූසලා දෙන්න මේ හොඳට කරුණාවෙන් සලකන්න ඕන. අනිවාර්යයෙන්ම අතීත ඥාතියි. අතීත ඥාතියත් තමයි බල්ලා පූසලා ඉන්නේ. හරි? ළමයි වෙලා ඉන්නත් එහෙමයි. ළමයි වෙන්නේ මේ වෙන්නේ ගෙදර සෙට් එක ඔක්කොම සම්බන්ධලා තියෙන කට්ටිය තමයි. හරි? අම්මල දාත්තල ළමයි ගෞරව සෞදුර ඔක්කොම ඥාති තමයි පරණ ඥාති සෙට් එක තමයි අපෝ සෙට් වෙලා එන්නේ. එන්න බැරි විචය බල්ලු පූස වෙලා එනවා. හරි එතකොට ඒ කාලේ හිටු මිනිස්සු දැන් බුදුන් ඒ මේ ලංකාවේ කාලේ තිබ්බ ඔහු අර තින දැන්නේ රාතන් වංශලා වඩින උන් වී වේල ගන්න බැහැ නේ. ඒ තරම් රාතන් වංශලා ඉඳලා ඉරේ ගවුවත් කවර ඉතින් එච්චර කාලයක් තිබුණා නම් එන හැම ගම්කම රාතන් වංශලා දෙනමක් තුන්නමක් ඉන්නවද නැද්ද? අනිවාර්යයෙන්ම ඉන්නෝ. හරි එන්නේ එහෙම කාලයක් තිබුණා. ඒ කාලේ ඔය හැම මිනිසයෙක්ම වෙනදී රහතන් වහන්සේලා දිවිසින් බල්ලා කිව්වා. එතකොට තමයි මිනිස්සු දැනගත්තේ මේ මේ වැඩේ කරන්නේ බල්ලු. මේ වැඩේ කරොත් බල්ල වෙනවා. මේ වැඩේ කරොත් බූරුව වෙනවා. එහෙම දැනගත්තා. ඒ රහතන් වහන්සේ කිව්වනේ ආන්න දැක්කනේ අරයා මේක කළා ඔන්න අද බල්ල වෙලා ඉන්නවා. රහතන් වහන්සේලා කිව්වනේ. එතකොට දැන් ඕගොල්ලෝ ඒකින්ද තාමත් දැන් රහතන් වහන්සේලා නැහැ. තාමත් ඕගොල්ලෝ බළු වැඩ අඳුරනවා. බූරු වැඩ අඳුරනවා. ඉතින් කොච්චර අඳුරවත් ඉතින් බළු වැඩ බූරු වැඩ කර කර එහෙම ඉන්නවා. ඉතින් බල්ලා වෙන බූරු වෙනවා කියලා දන්නේ නැහැ. බළු වැඩ කරොත් බල්ලා වෙනවා. බූරු වැඩ කරොත්
ඌරුව වෙනවා හරි තිරිසන් වැඩ කරොත් තිරිසනෙක් කියනවා මී අරක් වැඩ කරොත් මී අරකයි නරි වැඩ කරන නරි ගොන් වැඩ කරාම ඔන්නු එහෙම වෙනවා තවත් වැඩක් වෙනවා අර මිනිස්සු ගාව සතාගේ ගතිය තියෙනවා දැන් මිනිස්සු ගාව සතාගේ ගතිය තියෙනකොට මිනිස්සුන්ට පේනවා ආ මේ ඉන්නේ මේක මෙන්න මේ සතා වෙන්න තමයි හදන්නේ කියලා එතකොට මිනිස්සුන්ට නම් දානවා සතාගේ ආ ඒ සමහර මිනිස්සු ඉන්න කොට්ටෝරුවා කියලා අහලා තියෙනවද කොට්ටෝරුව ඉන්නවා තව ඉන්නවා කොටියෝ ඉන්නවා බලාගෙන ඔක කොටියා එහෙම කියනවා නේද ආ කොටියා වෙන එක දන්නවා ඒක වලා අපෝ හරි වලා යන්නේ බලාගට එහෙම නේද වලා මාපිලත් ඉන්නවා ඈ මාපිලා ඉන්නවා වවුලා ඉන්නවා නේද ආදා ඉන්න මිනිස්සු ගාව ඉන්නවා නේද ආද ආ ඌඩල්ලෝ ඉන්නවා එල්ලිලාමයි ගැලවෙන්නේ නැහැ හරි දෙපත් නැයි ඉන්නවා කොළඹ ඉන්නවා හරි උගුල නම් ගොඩාක් ඒ කියන්නේ අර උගුල ටික මී වැස්ස වෙන්නේ අත් තුන හරි උගුල අන්තිම මී වැස්ස වෙන හරි උගුල මී වැස්ස වල වේ ඉගිලත් ඉන්න ඈ උගුල ඉතරක් නෙමෙයි හරි එතකොට මේ ඔන්නෝම එකක් හැදිලා තියෙන්නේ ඔය කතාවේ ඉඳ තමයි හරි එතකොට දැන් බුදුහාමුදුරුවෝ කිව්ව දේ අනුව අපිට මේක හොඳට දැන් දිවසක් ඕනේ නැ මේක හොයාගන්න. අපි පොඩ්ඩක් පරිසරේ ගියා කල්පනායෙන් බැලුවාම අපිට මේක අඳුර ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තින්නේ ඔය ගතිය යනවා කියලා. දැන් මම මේ ළමයෙක් ගත්ත මේ ළමයා අර සතුටට උඩුපයින් ඇද උඩ. එතකොට මෙයා මේ මේ සතුටට උඩුපයින් බැලලා එකපාරක් බලන එක වේගෙන් උඩුපයින් ආවා කියලා නේ. ඕගිලා අර වේගෙන් උඩුපයින් ආවා. අන්න ඒ වගේ නෙමෙයි මේ පාත්‍ය. මෙයාට කන්න ටිකක් දුන්නකම උඩුපයින් අනරට අනිදි මොඩ බයි ඒ කියන්නේ දැන් මේ පාත්‍ය වෙලා තින්නේ මේ වගේ අර පොඩි කාලේ සතුටට උඩ බැන බැන හිටපු ළමෙන් තමයි පාත්‍ය වෙලා තින්නේ දැන් ඌ පාත්‍ය වුණාම තර ගතිය එහෙමම ඇවිල්ලා හරි එතකොට බල්ලා බලන්න දැන් මේ මනුස්සයරට අහුදර බල්ලා වදිනවද නැද්ද හාමුදුරුවෝ ඒ කියන්නේ හුද්දට හාමුදුරන්ට වැදපු කෙනෙක් තමයි අද බල්ලා ඒ හාමුදුරන්ට වැඳ කියලා හතර පහෙන් ගැලවෙන්නේ දැන් හරි තරමයි ගැලින්න ධර්මය අහලා මගපල ලබන්නම ඒ උන්ට බල්ල වදිනවා හාමුදුරන් මිනිහට කදා උද්ද උපවාස මහත්තය තමයි බල්ල වෙලා තියෙන්නේ බලන්න උපවාස මහත්තය මට කල්පනා හරි ආයෙත් බලන්න ඔය අනිත් පැත්තත් තියෙනවා ඔන්න බල්ලෙක් ඈ ඇඳේ උඩ දාලා තියෙන සීට් එක අයින් කරා ඇඳ වහලා තියෙන එක දුරු වෙලා මට ඒක අයින් කරා දැන් එක හදා. අර ලයිට් එක ඔෆ් කරා. බලවත් හදට ඇවිල්ලා බල්ලෙත් මිනිහේ. බල්ලෙත් මිනිහේ. අනිවාර්යෙන්ම මිනිස්සේ. ඊයේ පාර මිනිස්සේ බල්ලෙක් නෑනේ. දැන් කවදාවත් ඕක බල්ලට පුරුදු කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි බල්ලා මිනිස්සේගේ මිනිස්සේට මතකයි මෙච්ච චේස් එක ඌ ඉන්දිර පැටිය කරා. ගොඩක් වල ඉන්න ගෙවල් වල ඉන්න බල්ලෝ අනිවාර්යයෙන්ම කලින් මිනිහෙක් වෙනවා. නැත්තම් ගෙවල් වල බල්ලෙක් කී දේ සෙට් වෙන්නේ නැහැ. හරි? හරි. එතකොට ඔයක පෙන්න. දැන් ඔය ගති දැන් ඔයාලා ෆුට්බෝල් ගහනකොට දැන් ඔයාලා දැකලා තියෙනවද ළමයි ඔය ෆුට්බෝල් ගහනවා නම් නම් සෙල්ලම් කරන බෝලෝලි අර ළමයි මෙහෙම කකුල තියන් ඉන්න බෝලේ උඩ. එහෙම තියන් ඉන්නවනේ. ආවනේ ළමයි සෙල්ලම් කරනකොට එහෙම කරන ගොඩක් කකුල තියන් ඉන්න අර බෝලෙට ගහන්න නැතුව පොඩ්ඩක් කකුල තියාගෙන බෝලේ උඩ තියාගෙන එහෙම මෙහෙම බලමන් ඉන්නවනේ අන්න එහෙම එන්නේ වගේ එකක් තියෙන මේ හරකගේ බලන්න ඒ ෆුට්බෝල් ගහපු කෙනෙක් හරකෙක් කියලා එහෙම ගන්නට කවුලෙන්ද ගා බෝලේ අරන් යන්න පුළුවන් නේද ළමයින්ට. ඒ වගේම තමයි බල්ලත් අරන් යනවා. අන්න දැක්කම අර බෝලේ කවුලෙන්ද ඉන්නවා.
ini dengan oka aniwari Google kamu kalau saya belum bisa oh kerana belum kamu ikan ini jangan terganti ya anipatnya nanti tapi kapal dan balang itu ini kegati ya tamai anduran apa nang hari mai alu ini hari mai itu apa balge mana nawa turun lena mana anduran apa nih anduran apa buruan apa bayi nawa tak boleh punya itu එහෙම නේද? අඳුරන්න නැති අයට අඳුරන වගේම මේ කතා කරලා එමු කරනවද? ඈ? අයියා මොකෝ බලන්න. එහෙම කියනවනේ. අඳුරන්න නැත්තම් මොකෝ බලන්න. මොනවා බලන්න? මොන ටීවී එකක් කියලාද? අඳුරන්න නැත්තම් අඳුරන ආනේ ඕද යන්නේ අනේ. එන්නේ යන්නේ ගෙදර ගිහිල්ලා තේ එකක් බීලා යමු. අඳුරන නම් හරිම යාළුයි. අඳුරන්න නැත්තම් දෙලින්ම වලියට සුව තමයි. අනේ ඒක ඒක මොන ගතියද? බලු ගති මේ බලන්න ඉතින් බල්ලෙක් වෙන්න ඉඳ තිනවා ඈ බලු ගති මගේ ළඟත් තියනවාද කියලා බලන්න හරි බලු ගති ඊට පස්සේ ඔය එකේ ගති තියනවා මේ දෙන්න එක සංගීත කණ්ඩායම ඉදිරි දෙන්නේ අරය গিitar එක ගහනවා බල්ලා ඕක අන්තිමට දැන් අනිත් එක තමයි මේ කියන්නේ මේ මේ දැන් අර සත්තුන්ගේ ගාව සත්තු ගාව තියෙන උන ගති මිනිස්සු ගාව තියෙනවා අපි හැබැයි ඒක හරි ලොකු දෙයක් කියලා හිතන්නේ දැන් දැන් ওই සත්තුන්ට තියෙන වෙනසත් එක්ක
ඉරියර කරලා සතුටු වෙන එක දැන් ගොදුරක් අල්ලගත්තාම තේම ඌසෙක්ුණා බීයක් අල්ලගත්තොත් ඒකත් එක්ක නිකන් අර සෙල්ලම් කරලා දෙල්ලම් කරලා මේව කරන්නේ දැන් ඒ වගේම මිනිස්සු තියන අනිත් අයට උනම පන්තිකම ඉන්නවනේ මේ කෙලෙ දිනේ කනිත් උන්ට ඉන්න දෙන්නේ නැති ඒ ඌව මේව කරනවා ඉරියර කරනවා අර මේ අර අර අපහාසයට ලක් කරනවා hina වෙනවා එහෙම කොහොමද ඒ ගති තියනයි ඉන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන්ම යන්න තමයි හදන්නේ කරදරයක් වුණාම hina වෙන එකද කරන්න ඕනේ? ආ ඒකකොට කොහොමද වෙලා තියෙන්නේ? අර 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 හැදිලා තියෙන්නේ එහෙමයි. හරි? දැන් මේක බලන්න මේ බස්. ප්‍රයිවට් බස් නම් කොහොමද තෝරන්නේ නේ? මේ බස් එකක් යනවා. අනිත් කිසිම වාහනයක් ගණන් ගන්න අර ඔක්කොම කැලේට අයින් කර ගන්නවා. නමුත් එයා යාගෙන ඉතරයි බලන්නේ. එහෙම තමන්ගේ ගැන විතරක් හිතලා වැඩ කරොත් මේ තමන් ගැන විතරක් හිතලා අන්න ওই විනාශය තමයි සිද්ධ කරන්නේ. එතකොට දැන් පේනවනේ මේ අපි මොන විදියෙන් අරන් බැලුවත් මේ මිනිස්සු ගාව තියෙන්නෙම සත්තු ගති, සත්ත්ව ගති, පෙරේත ගති. කොහොමත් කට්ටියම යන්න හදන්නේ අපායටම තමයි. හරි? දැන් ඉතින් වාසනාවට දැන් ඕගොල්ලෝ මෙහෙම බණක් අහන්න හම්බ වෙලා තියෙනවා. දැන් මේ බණ අහලා හරි ඔයා වෙනසුනේ නැත්තම් මොනව වෙයිද? නිකන් හිතලා බලන්න. හැමෝටම උරුම වෙන්නේ එකම දෙයක් තමයි. හැමෝටම වෙන්නේ හතර අපා ගත වෙන්නම තමයි. හැබැයි chance එක තියෙනවා තාම මැරුන්නේ නැති නිසා බුදුහාමුදුරන්ගෙන් මේ මේ මේක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් අරන් මේක වෙනස් කරගන්න හොඳටම අවස්ථාවක් තියෙනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරන මේ අපායට ගියොත් නම් ආයි මාණෙනි මේ වරක් අපායට ගිය බාලයා විසින් මිනිසත් බව සුලභයි මම නොම කියමි. මොකද අපායට ගියොත් එහෙමනම් ඉතින් ආයි පාරක් මිනිහෙක් වෙන්න හම්බු වෙන්නේ නෑ ඒක නිසා ඒ කවරේ ඉන්දියත් මහණෙනි මෙහි දහම්මී හැසිරීමක් පින් කිරීමක් නොම ඇත අපායේ දහම්වල හැසිරෙන විදිය නෑ පින් කරන විදිය නෑ ඒක හින්දා අපායේ තියෙන එකම එකයි ඔවුනෝන් කෑමක් දුගලම් කෑමක් ඔවුනෝන් කෑමක් කියන්නේ එක එක්කෙනා කව ගන්න ඒ එක එක්කෙනා කව ගන්නවා ඔවුනෝන් කෑමක් දුගලම් කෑමක් දුගල කියන්නේ දුර්වලයව කන එක්ක දුර්වලයව කනවා නැත්තම් එයා කා ගන්නවා එකිනෙකිනා කා ගන්නවා නැත්තම් දුර්වලය කනවා දැන් දුර්වලය කන එක මනුස්ස ලෝකෙත් තියෙනවා නේ මනුස්සෙ දුර්වල මනුස්සයව පාත් කරලා එම කරලා කරනවනේ හිටුවම මේ හොඳට ඉන්න අය කා ගන්නවා නේ අඬු කර ගන්නවා කා ගන්නවා කියන්නේ ඉතින් ඒ ඕනෝන් කා ගන්න එක දුර්වලයව කන එක මේ අපාය ගතිය හතර අපායට අදාළ ගතියක් ඒක. එකිනෙකා කා ගන්නවා නම් ඒක අපායට අදාළ ගතිය. දුර්වලයව යටපත් කරලා දාලා එයා පාගල දාලා මේව කරනවා නම් ඒක අපායට අදාළ ගතිය. ඉතින් මිනිස්සුතාව සෑහෙන්න හතර අපා ගති තියෙනවා. ඉතින් ඒක හිඳ බුදුහාමුදුරු කියන මේක අයින් කරගන්න කියලා. මේක මහා භයානක තත්ත්වයක්. ඒතකොට බුදුහාමුදුරු මේ සංසප්පණීය පරියාය දේශනා කරලා කියන්නේ අපිට පුළුවන් මේකෙන් ගැලවෙන්න. මේ ක්‍රමයෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. කොහොමද ගැලවෙන්නේ? දැන් බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි ඒ සංසාරේ පරියාවුන් ওই ධර්මපරියාය කවුරුද? මෙන්න මේ කියන සංසම්පණීය පරියාය කියන ධර්මපරියාය ඔයා දන්නේ නැති නිසා තමයි ඔයා මේ විදිහට සත්‍යපවට පත් වෙන්නේ. මේ සංසම්පණීය පරියාය දැනගෙන ඒ අනුව කටයුතු කරොත් ඔයාට සතෙක් වෙන්න අපු බේරෙන්න පුළුවන්. අන්න සංසම්පණීය පරියාය ඒක කියනවා මහණෙනි සත්‍යෝ කර්ම දායාද කොට ඇත කර්ම යෝනි කොට ඇත කර්ම බන්දු කොට ඇත කර්ම පිළිසරණ කොට ඇත කර්මයේ සොකිය වෙති කලන වේවයි ලමු වේවයි යම් කරෙත් නම් ඒකම දායාද වේ කලන ලමු කියලා කියන්නේ කලන කියන්නේ හොඳ ඒවා ලමු කියන්නේ නරක ඒවා හොඳ එකක් කරත් නරක එකක් ඒකත් දැන් ඔයාලටම දායාද වෙනවා කියලා කියන හරි එතකොට මේ සංසම්පණීය පරියාය දන්නේ නැත්තම් හැදෙන්නේ ඔක්කොම ඇද ගති. දන්නවනම් හැදෙන්නේ ඔක්කොම දන්නවනම් ඒ අනුව වැඩ කරනවා නම් හැදෙන්නේ ඔක්කොම දේව ගති, මනුෂ්‍ය ගති. දන්නේ නැත්තම්
හැදෙන්නේම සත්ත්ව ගති. එහෙනම් දැන් ඔයාලට මේකේ බේරෙන්න ක්‍රමයක් තියෙනවා. දැන් මම බලන්න මේක සමාහරි ගාමේ ඔයගොල්ලෝ දන්නවා මං හිතන්නේ. කර්මයේ සොකියයි. දන්නවද නැද්ද? දන්නවද නැද්ද? කර්මයේ සොකිය කියන්නේ මං කරපු කර්ම තමයි මට බල දෙන්නේ. හැමෝම දන්නවද නැද්ද? කවුරක් නැහැ දන්නේ නැති කෙනෙක් හැමෝම දන්නවා. දැන් අපි හිතමු ගන්න දැන් මේ 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 වතුරේක බීලා ඉවරලා මෙල මේ මේ කෝප්පේ මම මෙහෙම අයිනින්ම තියනවා. මෙතන අයිනින්ම තියලා තියෙනවා. හරි? අයිනින්ම තියලා තියෙනවා. කවුරු හරි කෙනෙක් ඉස්සරහ කලබලෙ දුවන් ඇවිල්ලා මේෂේ ඇපිලා කෝප්පේ උඩ වැටෙනවා. කාටද බලන්නේ? කාටද බලන්නේ? හා? මොන මොඩියද මෙතන මේ කෝප්පේ ඇතිලා තියෙන්නේ? ඇයි දන්නේ නැත්තේ ඔබ පොඩ්ඩක් තාම වැටේ කියලා? එහෙම නේ? ඉතින් කවුද ගණිතකාරය කෝප්පේ දීපු කෙනාද ඇපිලා වටින කෙනාද? කෝප්පේ දීපු කෙනාද වැරදි? හප්පල වැටිච්ච හප්පලා වට්ටපු කෙනා. කෝප්පේ දීපු කෙනා වැරදි. ඈ? ඉතින් කර්මයේ සොකිය කියන්නේ මොකද්ද? ඔයා දැන් කර්මයේ සොකිය කියලා දන්නවද? කර්මයේ සොකිය කියන්නේ මං කරපු කර්ම අනිත්‍යව ඵල දෙනවා කියලාද නැත්නම් මං කරපු ඒවා මටම ඵල දෙනවා කියලාද? කර්මයේ සොකිය කියන්නේ මොකද්ද? මම කරපු ඵල දෙන්නේ මටමයි. ඉතින් දැන් මේක වෙලා තියෙ මේ මේක උන් බල දෙන්න. දැන් ලැට්ටු එක්කනේ වයින් එකක්. දීපු කෙනෙක් හරිද? දැන් කර්මයේ සොකිය කියන්නේ ඔයා පිළියරන්ද ඔය ඉන්නේද? දැන් ඔයා එහෙනම් මොකද වෙන්න ඕනේ? දැන් ඔයා හැප්පල වැට්ටුව නම් ඔයා මොකද කරන්න ඕනේ? දීපු කෙනාට වයින් නැද ඕනේ? අනේ බලන්න ඔබ මගේ අතින් මේ මං සී කල්පනා නැතු ගන් ඇවිල්ලා වැටුණානේ මං කෝපය ගෙන දෙන්නා. එහෙම නැති වෙන්න ඕනේ. ඈ? දීපු එක්කිනාට බැලලා හරියනවද? ඉතින් නැත්ත දැන් මේ හැමදාම ඔයා කරේ ඕක නෙවෙයිද? ගෙදරදී කරේ ඕක නෙවෙයිද? හැමදාම මුළු පොඩි කාලේ ඉඳලා අද වෙනකම් ඊයේ දැන් මේ දැන් වෙනකම් කරේ වෙන කාට හරි බැලුපෙක නෙවෙයි. හැමතිස්සෙම ඔයා කරන්නේ ඔයාගේ කර්ම ඔයාට බල දෙන ඔය අනිත්‍ය උට ඒක තමයි කරලා තියෙන්නේ. එතකොට දැන් ඔයා දැන් ඉතින් අනිත්‍යුන් ගැන බලලා නැද මං ගැන බලා ගන්න බෑ. දැන් මම කරපු කර්මයක්මයි මට බල දෙන්න කියන එක ඔයා හරියටම පිළි අරන් ඉන්නව නම් දැන් ඔයාට කවුරු හරි බයි. එතකොට මොකද කරන්නේ ඔයා? බැලුම් ගන්න? බැලුම් ගන්න බයි. මුලේ නොකරද මට බයි. නේද? හැබැයි දැන් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? ඇයි ඔයාලට බයි? ඔයා මිනිසුන්ට මැරලා ඉතින් මං කරු කර්මනේ මට බල දෙන්න කියලා නිකන් හිතියද ඉවරද? දැන් එහෙම කරන්නේ? එහෙම කරන්නේ නැහැ නේ කවුරු හදන්නේ? හැබැයි ඉතින් එහෙම කරන්න වෙනවා හතෙක් වෙන්න ඇති වෙන්න ඕන නම්. බුදුහාමුදුරු කියන්නේ සතර වෙනවා. පහව වෙනස් කරන්න වෙනවා. එකක් නෙමෙයි ගොඩක් තියෙනවා හරි? එතකොට මම පොඩි උදාහරණයක් කිව්වේ මේ කර්මයේ සුඛයේ කර්මදායකයේ කර්මවත් කියන එක මේක තේරුම් ගන්න ඕනේ ඉතින්. කර්මයේ සුඛය කියලා ඔයා දැනගත්තට හරියන්නේ ඔයාගේ ක්‍රියාවෙන්ම කර්මයේ සුඛිය බව ඔයාම තහවුරු කරගෙන තියෙන්න ඕනේ. හරි? එතකොට මේ මේව බුදුහාමරක ධර්මයේ දැනන් හිටිය කියලා ඇති වැඩක් වෙන්නේ දැනන් හිටියල වැඩක් නෑ ඉතින්. ප්‍රයෝජනයක් ගන්න නැත්තම් දැනගත්ත කියලා කිසිම තේරුමක් නෑ. එතකොට කර්මයේ සුඛියයි කර්මයේ දායයයි. දැන් කර්මයේ සුඛය කියන්නේ මොකද්ද? මම කරපුවමයි මට බලන්නේ. කර්ම දායයයි කියන්නේ මම කරපු ආකාරයෙන්මයි ඒක වෙන්නේ. වෙන විදිහකට වෙන්නේ. ඒ කියන්නේ මම පොල්ලෙන් ගැහුවා නම් මට ගන්න පොල්ලේ. හරි? මම පීයකින් ගැහුවා නම් මට පී. හරි? ඒ විදිහට ගලකින් ගැහුවා නම් ගලින්මයි වදින්නේ. අන්න ඒකමයි වෙන්නේ. වෙනස් එකක් වෙන්නේ නැහැ. කර්මයේ යෝනි. කර්මයේ යෝනි කියලා කියන්නේ දැන් මාව ඉපදුනේ කර්මයේ. දැන් මේ අපි අමෝ මනුස්සය වෙලා තියෙන්නේ ගියවර මාව චුත වෙනලා මං අලෝභ අදේශ අමෝ අලෝභයෙන් අදේශයෙන් අමෝයෙන් කරපු කර්මයන් පල දීලා තමයි මේ අද මනුස්සය වෙලා ඉන්නේ. හරි? එතකොට කර්ම යෝනි. කර්මය තමයි මගේ උපතට හේතුව. දැන් ඔයා ඒක දන්නවනම් අලෝභයෙන් අදේශයෙන් අමෝයෙන් කරපු එකෙන් තමයි මම අද මනුස්සයෙක් වෙලා ඉන්නේ කියලා දන්නවනම් දැන් ඉතින් ඔයා මේ ජීවිත කාලෙම ඉන්න ඕනේ අලෝභයෙන් අදේශයෙන් අමෝයෙන් ඉන්නේ නැත්තම් ඔයා මිනිස්සේ ලෝභ දේශ මොහොවන කිසිම වෙලාවක ඔයා මිනිස්සේ නෙමෙයි සතෙක් අර සතෙක් මොකක් කරේ
ලෝභ දේශ මොහ වෙන හැම වෙලාවෙම සතේ. අලෝභ අධි සම වෙන හැම වෙලාවෙම මිනිස්සේ දෙවියේ බ්‍රහ්මේ. වෙන විදිය අනු. ලෝභ දේශ මොහ වෙන හැම වෙලාවෙම සතේ. සත්තු තමයි වැඩිහිටියෙක් ඉන්නේ. ප්‍රේතෙක් භූතෙක් වෙන්න පුළුවන් වැඩිපුර ඉන්නේ සත්තු. හරි? එතකොට අන්න කර්ම යෝනි යන ගන්නවා කියන්නේ ඒකද? කර්මේ නැහැ කියන. කර්මේ නැහැ කියන්නේ ඔයා හිතන්නේ මොන මල කර්මයක්ද මන් දන්නේ නැහැ කියලා. එහෙම නේද? කර්ම කියන්නේ හොඳ එකක් කියලා ඔයාලට හිතෙන්නේ නැහැ නේද? කර්ම කියන්නේ මාව කන්න ආවේ නේ. එහෙම නේද? නැහැ වැරදි. එහෙම නෙමෙයි කර්මෙ තියෙන්නේ වාගේ සපෝට් එකන උදව් කොට තියෙන්නේ කර්ම. කර්මෙන් වාව බේර ගන්න පුළුවන්. ගන්න. එතකොට අන්න මේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන විදිහට කර්මය ගැන ඔයා හරියට තේරුම් අරන් හිටියොත් කවදාවත් ඔයාට හතර පහ ගති හැදෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපි ඉන්නේ ක්‍රමය බලන්න. ඒ ක්‍රමය කියලා දෙන්න මම සූත්‍රයක් අරගන්නවා. අසුරින්දක සූත්‍රයේ ඒකෙදි මේ දවසක් මිනිස්සු මේ බුදු දන්වාසිලා ප්‍රකාශය බයි. දැන් ඇයි බයින්නේ? එයා යත් එක්ක එකට යාළුවෙක් හිටියා. එයාගේ හොඳම යාළුවා හිටියා. යාළුවා බණ අහන පැවිදි වුණා. හරි? යාළුවා බණ අහන පැවිදි වුණා. මෙයා මොකද කරන්නේ? ඇවිල්ලා බුදුහාමුදුරන්ට බයිනවා. මගේ යාළුවා මහාන කරගත්තා කියලා. හරි? දැන් මෙයා හරිද මොකද කරන්නේ? බුදුහාමුදුරන් පානේ. යාළුවගෙන් කිව්ල අහන්න බැරි ඉස්සෙල්ලා නේද? බුදුහාමුදුරන් බයින් ඉස්සෙල්ලා. යාළුවා මහාන කරගත්ත කියලා බුදුහාමුදුරන්. දැන් මෙයා ඇවිල්ලා පුනරුත්ථාන බයින බුදුහාමුදුරන්. බයිනකොට බුදුහාමුදුරන් මොකද කරන්නේ? අතෙන් නැති නිසා. අර ඒක හොඳට වුණාම බයිනවා. මොන කිසිම සත්‍යයක් නැහැ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? බලන බයින්න බයින්න හරියන්නේ නැහැ. කිසිම සත්‍යයක් නැහැ. ඊට පස්සේ කියනවා වහන්සේට මේ කිය මහන දිනුවේද දිනුවේද කියලා. ඉතින් අහනවා කටපියන් හිටියා කියලා දින්න කියලා දීතේ. දැන් බැල්ල 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 මොකු සත්‍යයක් නැති. කටපියන් හිටියා කියලා දිනු කියලා දීතරනි කියලා අහනවා අන්තිමට. අන්තිමට එයි මහන බැල්ල බැල්ල වැඩක් නැහැ. කටපියන් හිටිය කියලා දිනු කියලා දීතරනි කියලා. එහෙම වුණාම බුදුහාමුදුරුවෝ කතා කරනවා. අඥාන තෙමේ වචනේ පරිශ බැලිමින් ඒකාන්තයෙන් තමට ජයකයි හැඟි. දැන් මෝඩ මිනිස්සු තමයි අනිත් එක්කෙනාට බැලලා මන් දින්න කියලා හිතන්නේ. හැබැයි ඉවසීමේ ගුණ දන්නෝගේ යම් ඉවසීමක් වේද ඒ උට ජයක්ම. ඒ කියන්නේ මේක හරියට තේරුම් අරගෙන ඉවසුවොත් එයා තමයි ජය ගන්න කෙනා. යමෙක් කිඹුවට පෙරලා කිපේද ඒයින් උටම පාවෙයි. දැන් කාට හරි කේන්ති ගිහිල්ලා ඔයාට වයින්කොට ඔයත් ඉතින් කේන්ති අරන් බැන්න නම් ඔයාට තමයි පව සිද්ධ වෙන්නේ. කේන්ති ගන්න එක පවක් නේ. ඔයාට පව සිද්ධ වෙනවා. ඒතකොට කිඹුවට පෙරලා නොකිපෙන්නේ දුකසේ දිනිය හැකි කෝල් සංග්‍රාමයේ දිලා. දැන් කවුරු හරි ඔයාට වයින්කොට ඔයාට කේන්ති ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඔයා තමයි දිනන්නේ. හැබැයි කේන්ති ගිහිල්ලා රට වහගෙන ඉතියට මේක හරියන්නේ දැන් වයින් කවුරු හරි මම කේන්ති කරන් දෙන්නේ නැහැ ඉතින් මොබ නෝ නිකෝ පස්සේ මම අලගන්න කියලා හදයන් නැතුව එහෙම ඉතියට හරියන්නේ නැහැ. කේන්තියක් එන්නම බෑ. දැන් වැඩ පුළුවන් එහෙම ඉන්න කවුරු හරි වැඩ වයින් තටම් වයින් දුක්ුණාට වයින් පසිටිය වයින් කේන්තිය පොඩ්ඩක්වත් එන්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන්ද? ලොතින්නේ පොඩිම කේන්තියක්වත් දෙන්නේ. අනේ බෞද්ධයිනේ කියලා අකුම්පාවක් කියනවා. කරුණාවක් ඇති වෙනවා. ඒ මනුස්සයා. පුළුවන් දෙ ඉන්නේ. අරයාකා ලෝභයේ දේශ මොහය පණ යනකම් බයිනවා. ඔයාට පුළුවන්ද? අලෝභයෙන් අදේශයෙන් කරුණාවෙන් අනේ බෞද්ධයිනේ එහෙම කියලා ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. බෑනේ. පුළුවන්. බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන ප්‍රමේ. මේ ක්‍රමේ භාවිතා කරලා අද ඉඳන් ඕගොල්ලන්ටත් එහෙම ඉන්න පුළුවන්. මේ දැන් කියලා දෙනවා ක්‍රම. හරි? ඔබව වෙන්න කරුණාවෙන් දයාව මෛත්‍රියෙන් ඉන්න පුළුවන් ක්‍රම. හරි? එතකොට ජීවිත බුදුහමඳුර කියනවා යමෙක් මෙරමා කිපු දැන සිහි ඇතුව ඉවසාද. තමාහට මෙරමාට දෙන දාටම වැඩ සාදයි. දැන් කාට හරි පුළුවන් නම් ඔය මං කිව්ව ක්‍රමයට ඉන්න. දැන් ඔය කිව්වේ කිසිම ගාණක් නැතුව අනුකම්පාව කරුණාවෙන් ඉන්න. එහෙම හිටියොත් ඒකට කියනවා සිහි ඇතුව ඉවසනවා. නිකම් ඉවසනවා නෙමෙයි සිහි ඇතුව ඉවසනවා. සිහි ඇතුව. හරි. සිහි ඇතුව ඉවසුවොත් එයා දෙන්නටම හොඳක් කරනවා. තමන්ටත් හොඳක් කරගන්නවා. අර බයි මිනිහටත් හොඳක් කරලා. තමාට මෙරමාට දෙදිනාට පිළියම් කරනවා බාලයයි
ධර්මයේ අදක්ෂූ ජනයා හරි දැන් ඉතින් ඔයාලගේ ඔෆිස් එකෙන් කවුරුද ඔබ බැන්න කියන්නේ බැන්නාම ඔයා බුදුහාමුදුරුවෝ ක්‍රමේ පාවිච්චි කරලා සී ඇතුව ඉවසනවා ඉවසුවම යාළුවෝ ඔයාට ඇවිල්ලා කියන මොකද ඔන්නපත් නැද්ද ඇයි ඔකට මේ හැටි බැනනවා මොකටද උගෙන් බැනනවා එහෙමනේ කියන්නේ යාළුවෝ කියන්නේ එහෙම ඒ කියන්නේ අන්ධ බාල ජනෝ එහෙම තමයි හිතන්නේ හැබැයි අර සී ඇතුව ඉවසන කෙනෙක් කියන තමයි දේනා දැන් බලමු සී ඇතුව ඉවසන ක්‍රමය දැන් සී ඇතුව ඉවසන ක්‍රමය හොඳට තේරුම් ගන්න බලන්න මේ මේකට ගන්න උදාහරණයක් ඔයාලට කවුරු හරි වෙලා බයින පාරේ ඉන්න බස් රෝලෙක බස් එකේ යන ඉන්නවා මෑන් කෙනෙක් ඇවිල්ලා ඔයාලට බයින බයිනකොටම ඔයාලට හිතුනොත් බයිනකොට මේ දෙනවා අනේ මාත් ඉතින් පෙර මිනිස්සුන්ට බැල්ල ඇති ඒකනි මට අද බැනුම් අහන්න වෙන්නේ එහෙම හිතුනොත් කේත් යනවා හරි දැන් ඔයාලට කිසිම වැරද්දක් නැහැ ඔයා මේ මෙලෝ සන්තාරයක් දැන කිසිම වැරද්දක් නැතුව තමයි අර මනුස්සය ඇවිල්ලා ඔයාට බයින්නේ එතකොට ඔයා බලනවා අනේ ඉතින් මමත් මීට කලින් කිසි වැරද්දක් නැති උන්ට වෙන්නේ නැති බයින්නේ නැති ඒ කිසි වැරද්දක් නැති උන්ට බැන්න නිසා තමයි අදත් මට මේ කිසි වැරද්දක් නැතුව බැනුම් අහන්න වෙන්නේ එහෙම හිතුවොත් අන්න කර්ම දායාදයි කියන එක හිතුවා මමත් බැනලා ඇති ඒකයි මට බැනුම් අහන්න වෙන්නේ කියලා හිතුවොත් කර්ම සොකීයයි කියන එක එතකොට දැන් ඔයා කර්මයේ සොකීයයි කර්ම දායාදයි කියන එක හිතලා විතරක් හේතුවක් ඇතුව බැන්නත් හේතුවක් නැතුව බැන්නත් වැරදිලා බැන්නත් කොහෙදි බැන්නත් මොකට බැන්නත් ඔයාට කේන්ති ගන්නතු ඉන්න පුළුවන් දෙයක් මෙහෙම හිතු නොත් මෙහෙම හිතු නොත් පුළුවන් එතකොට මෙහෙම හිතන්න කියන්නේ දැන් මේක බොරු නැද මෙහෙම හිතන්න කියන්නේ ඇත්තටම ඇත්තටම ඉතින් ඇත්ත නෙමෙයි ඉතින් මම බැලලා තියෙන ඉඳන් මට බැනුම් ආන්න වෙන්නේ ඉතින් බුදුහාමර කියලාම තියෙනනේ කර්මයේ සොකීයි මම කරපු කර්ම තමයි මට එන්නේ කර්ම දායයදයි මම කරපු විදියටම තමයි ඒව එන්නේ ඉතින් මං කිසි වැරද්දක් නැතුව ඉන්න කෙනෙකුට බැනුම් බැනලා තියෙනවා නම් මටත් ඉතින් කිසි වැරද්දක් නැතුව බැනුම් ආන මං මට ඔක්කොම උදව් කරලා දෙන කෙනෙකුට මම බැනලා නෝ මම රෙදි හොදලා දෙන කන්න උයලා දෙන මං ඔක්කොම කරලා දෙන එහෙම කෙනෙකුට තමයි මම බැනලා තියෙන්නේ එතකොට මට මොකද වෙන්නේ මම රෙදි හොදලා දෙන කන්න උයලා දෙන හැම මගුලම කරනවා ඒත් මටමයි නෝ බයි මෙහෙම නේද දැන් ගෙදර වෙන්නේ ඔක්කොම කරලා දෙන ඒත් මටමයි බයි ඇයි වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? මිනිස්සුව හොඳ නැද්ද? මිනිස්සුව පව්. හරිද? දැන් උන් නිකන් අපරාද පායනවා. මේ කරුමෙට කර ගහලා. හරි? අනිත් අයගේ කරුමෙට කර ගහලා මිනිස්සුව පායනවා. දැන් ඔක්කොම වැඩ කරලා දීද්දි දැනුම් අහන්න වන්න කියලා දීලා, රෙදි ටික හොදලා දීලා, පාන්දරින් නැගිටලා, තියෙන හැම වගුම කරලා දී ඒත් බයි. ඒත් බයි. අන්න එහෙම වෙන්නේ කර්ම සකීයයි කර්මදායදයි කියන දෙක ඔයා හරියට සිහියට නගා ගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී එහෙම බැන්නත් රට කේන්තියන්නේ කේන්තියන්නේ නැහැ ඊට පස්සේ තව ටිකක් එහාට යන්න ඕනේ දැන් ඔයා කල්පනා කරලා බලනවා මට මෙහෙම වෙන්නේ දැන් මේ මට මේ බයින මනුස්සයෙක් දැන් අපි දුමු මම කිව්වනේ අර වේලාසරි කිව්වනේ දැන් මගේ ගැන විතරක් හිතලා මම වැඩ කරොත් නිකම්ම මාව ලෝභදේශ මොකට යනවා මගේ හා සමානව මං අනිත් කෙනා ගැන හිතන්න ඕනේද නැද්ද හිතන්න ඕනේ. එතකොට තමයි මාව අලෝභති සම්පෝණි තියාගන්න පුළුවන්. දැන් මේ දෙක විතරක් හිතලා ඔයා සද්ද නැතුව හිටියොත් වැඩේ හරිද? දැන් කවුරු හරි රට ඇවිල්ලා බයි. ඔයා කර්මේශ කියේ කර්ම දායයි මොනවා කරන්නේ කියලා නිකන් ඉන්න. එහෙම හිටියොත් දැන් ආපහු ඔයාගේ පැත්ත විතරයි බල්ලා දිනේ ආපහු ඔයා ලෝභ දේශ මොකටද යනවා. එතකොට ඔයා හිතනවා ඵලය හොව අපායට මට බැල්ලා. නේද? පරිත්‍යදී මොව අවබෝධය මට දැනලා කරනවට වැඩිය අර එහෙම හිතලා හරියන්නේ නැහැ. දැන් මේක දන්නෝනේ මේ මං ගැන වගේම දැන් අනිත් කෙනා ගැනත් මට හිතන්න දැන් මං ගැන හිතලා බේර ගත්තා. මගේ කර්මය මම කරපු විදිහට දැන් මට මේක බල දුන්නේ කියලා දැන් මගේ ගැන හිතුව මම හරි. දැන් එහෙම නිකන් ඉන්න බෑ. අනිත් එක්කෙනා ගැන හිතන්න ඕනේ. අන්න දැන් අනේ අර මිනිස්සුන්ට මොකද උනේ කියලා කල්පනා කරනවා. දැන් එයාට මොකද උනේ? ඔයයි වැරද්ද කරේ ඔයාට දැන් බැනුම් අස්සවන්න තියෙනවා කර්ම විපාකයෙන් අරයව දැම්ම බැනමෝ මේ කිලි කියලා. හරිද? එතකොට දැන් අරය බයි. දැන් එයා බැන්නාම දැන් ඒ මිනිස්සු මේ කතාව මොකක් ගන්නේ? එයාට කර්ම විපාකයෙන් කියනවා බැනමෝ මේ කිලි දැන් බැනමෝ කියලා අන්න එයා මෙයාට බයිනවා. බැන්නාම ඔයාගේ කර්මයේ පළ දුන්නා. එයා අලුතෙන් කර්මයක් කරා. දැන් හදිසියවත් ඔයා ওই විදිහින් කර්මයක් පෙර කරලා තිබ්බේ නැත්තම් මේ මිනිස්සු අද බයිනවද? ආ දැන්
කාගේ වැරදින්ද දැන් මේ මිනිස්සයා මේ විදිහට වඩ බැලලා අමාරු වැටුනේ ආ මං කරපු වැරදක් නිසා අද මේ අමාරු වෙච්ච වටිච්ච මිනිස්සයා ගැන දැන් ඔයාලට මොකද ඇති වෙන්නේ හිතේ අන්න අනුකම්පා කරන්න වාචාසෙ දැන් ඔයාලට ඇති වෙනවා අර බයිල මිනිහා ගැන අනුකම්පාව හැබැයි මේ විදිහට හිතුවොත් විතරයි එන්නේ නැත්තම් එන්නේ අනුකම්පාව මේ මිනිහා දැන් අද මට බැලලා අයියෝ කවුද ඉන්නේ දැන් එයා ලක්ෂ ගුණින් කියන බැලන ලක්ෂයෙන් ලක්ෂ ගුණකින් පාපකර්මයක් කරගන්න එයාට ලක්ෂ පාරක් බැලුම් ගන්න වෙනවා හැබැයි එයා මේ උගලට වැටුනේ මම නිසායි කියලා කල්පනා කරලා එයා ගැන අනුකම්පාව මොකදෝ ගත්තොත් අන්න දැන් ඔයා කර්ම යෝනි කියන එක පාවිච්චි කරා ඒ කියන්නේ ඔයා නිතරම ඔයාව අලෝභ අධි සමෝහවලේ තියාගන්න එකේ තමයි ඉන්නේ. මොකද දැන් ඔයා ඔයා මේ අද මිනිස්සු කිරී උපත්ති ලැබලා තින්නේ අලෝභ අධි සමෝහ නිසා. දැන් මං අර විදියට කල්පනා කරලා මගේ හිත අලෝභ අධි සමෝහවට දාගත්තොත් අර මිනිස්සු වනිද්දි මං ආපහු කර්ම යෝනි කියලා තත්ත්වේ මේ සැලකිල්ලට ගත්ත කෙනෙක් බවට වෙන. දැන් මම ඉන්නේ අලෝභ අධි සමෝහ පොඩි. හරි? දැන් අරයට මං අනුකම්පාවෙන් ඉන්නේ. දැන් එයාට අනුකම්පාවෙන් කරුණාවෙන් ඉන්න වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි එයාගෙන් සමාව ගන්න එක. දැන් ඔයාගෙන් බයි ඔයාට බයිලි මිනිහගෙන් ඔයා සමාව ගන්න. ඉස්සර නම් උනේ මොකද? බැනුපිලා පැය සමාව ගන්න. නේද? දැන් බැනුන් අහන කෙනා බයිලි මිනිහගෙන් සමාව ಇಲ್ಲ. අමුතු වහනක් නේද? ඒක නෑ බුදුමණ කියන්නේ. බුදුහමරන් දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්න බණ බුදුබණ නෙවෙයි. එහෙම කොහොමද? ඌ මට බැලලා මං උඹට ඔකයි සමාව ගන්න. බුදුහමරන්ගේ ධර්මයේ නෙමෙයි. බුදුහමරන් ධර්මේ නම් වයින් කෙනාගෙන් සමාව ගන්න. අනේ වගේ වැරද්දක් වුණා නම් සමාවෙන්න. දැන් අර මේ වයින් එකට අනේ වගේ වැරද්දක් වුණා නම් සමාවෙන්න කිව්වහම එයා වයින් එක වැඩි කරයිද අඩු කරයිද? අඩු වෙනවා නේද? ආ දැන් එයාටත් එහෙමදක් වෙනවද නැද්ද? ආ එයාගේ අර ලක්ෂ ගන්න පොඩ්ඩක් ලක්ෂ ගන්න බැරි මාට දිනේ පොඩ්ඩක් අඩු වෙනවා. ඔයා ඉතින් කොහොමද අලෝභය සමාව ගන්න කොහොමද දිනන්නේ? ඔයාලා මොකක් කතල්ලයක් දුන්නේ නැහැ. පටන් ගන්න වෙලේ ඉඳන් අලෝභය සමායි. ඒ වගේම සමාව ඉල්ලන්න පුළුවන්. එයාට මෙත් වඩන්න පුළුවන්. දැන් ඔයා නිසා තමයි එයාට ඩැමේජ් එක වුනේ නේ. ඒක නිසා අනේ මේ මාසවල යාපතක් වෙන්න ඕනේ. කෝපේ බුරු වෙන්න ඕනේ. මේ සීසත් ධර්මය අහන්න ලැබෙන්න ඕනේ. මොනවා හරි කියලා එයාට හොඳක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අන්න එතකොට ඔයා කර්ම නෑ කරද නැයි. දැන් ඔයාට පළදුනේ මොන කර්මයක්ද? ඔයා කරපු අකුසල කර්මයක්. අලුතෙන් හදාගත්ත මොන කර්මයක්ද? අලුතෙන් හදපු කුසල කර්මයක්. දැන් මේ ඉස්සෙල්ල ඔයා මොන කවුරුද බැංගනන් ගිය මොකද? වුණා දෙක තුන වෙන්න ඌත්තිවරේ මාත්තිවරේ. එහෙමනේ? දැන් මේ ක්‍රමය කරු මිනිහත් පේරුවා මාත්තිවරේ. වැඩි හොඳ කොහොමද? බුදුහමරක් කරන හොඳයි නේද? අන්න කර්ම සීගය කර්ම දය ධර්ම නෑ කියලා කල්පනා කරලා ඔයාට තියෙන ප්‍රශ්න විසඳගන්න ඕන. දැන් ඉතින් මේක සාමාන්‍ය ජීවිතයේදී පාවිච්චි කරන්න බැරිද? පුළුවන්. පොඩි පොඩි කැලලා කරස් වෙන්න පුළුවන් ඔබට මානියට පච්චරලා ඉන්න කියලා මේක කරගන්න නැත්නම් ඉතින් හතර පහ වැඩනොත් මානියෙන් ඇති වැඩ. වැඩනට පස්සේ මානියෙන් මොනව කරන්නේ? හතර පහ වැඩනට පස්සේ කල්ප ගන්නත් මානියෙන් ඇති වැඩ නැහැ. ඉතින් මේක මොන කරන්නේ? මේක වෙන පොලේ කරන්න බැරිද? ඔෆිස් එකේ බැරිද? ගෙදර බැරිද? යාළුවෙක් එක්ක ඉන්න බැරිද? සිම්පල් වෙන්නේ හැමෝම සතුටුයි. මේකෙන් ඔයා බයින කෙනාට මෛත්‍රී කරන්න පුරුදු වෙනවා. දැන් මේක ප්‍රැක්ටිස් කරාම දැන් ඔයාට තුති තුති දෙනවා. එකේ බයින තුති දෙනවා. මොකද? දැන් ඔයාගේ තුති දෙති කීකට බයිනෝ. ඔයා මොකෝ කරන්නේ වෙන්නට? වෙන්නට මොකෝ වෙන්නේ? ඈ? මට බයින්ද? ඔබ කවුරු කියලා කිව්වද නේද? එතකොට එහෙමනේ. දැන් මේක පුරුදු කරලා තිබ්බොත් චුචිතේ දෙකේ කැලේ වට බයිනෝ. ඔයා මොකෝ කරන්නේ? අනේ මර ගමයින් මගේ වැරද්දක් වුණා නේද? එතකොට ලෝක දේශ මොකද අනවසම? ඉන්නේ කොට යන ගොවෙ නිකා. නේද? ඔයා චුචිතේ ගැන හිතන්නේ දැන් මේ හිත අනිද්ද වෙන මානෙකයල්ල හිතන්නේ නැතුව හිත අනිද්දට එන්න දින චුතිතිද්ද ගැන හිතලා වැඩ කරනවා. නැත්තයි කියවට ගැලවීම ගැලවීම. මේ දවස් පහේ මේ ධර්ම සාකච්ඡා ආවන ඔයා අනිවාර්යයෙන්ම ගැලවෙන්න බෑ නේද? ගලව ගන්නත් බෑ. හැබැයි ගලව ගන්න බෑ මට මං කියන ඒවා කරේ
නැත්තම් මම නෙවෙයි ඔය කියන්නේ මම කියපුවා නෙවෙයි මේ බුදුහාමුදුරගේ දේශනාව මම පැහැදිලි කරලා දෙන එකක් විතරයි කරන්නේ මම මාව දාව ගන්න එපා මේකට හරි ඔයා බුදුහාමුදුරගේ පුතේ කරා මාව ෂුවර් නැහැනේ කොහොමද බුදුහාමුදුරු ෂුවර් නේ හරි ඒක නිසා බුදුහාමුදුරගේ පුතේ කරන්න ඒක අමතක කරන්න එපා ඒක කොහොමත් ඔයාලට හොඳක් තමයි වෙන්නේ බුදුහාමුදුර එක වචනයක් අපිට නරක් වෙනේම කියලා කියලා දින හැම එකම යහවද පටන් ගත්ත දින බුදු වෙච්ච දායක බිනම පාලකම් කියපු හැම වචනයකින්ම ලෝක සත්‍යයට යහපතක් තමයි කරලා දිනේ. ඒ නිසා මේ ගැන කිසිම සැකයක් හිතන්න එපා. දැන් ඉඳලා මේක පටන් ගන්න. මෙතින් ඊට පස්සේ කිසි කෙනෙකුට ඔයාට බැනලා ගහලා හිත් ගහලා ඉරියව කරලා මොනවා හරි අපටයුත්තක් කරලා ඔයාව කෝප ගන්නන්න බෑ. මේක ඔයා හරියට කරොත්. දැන් මිනිස්සුන්ට කේන්දියන්නේ මොන වෙලාවටද? මට මොකක් හරි අකටයුත්තක් අසාධාරණයක් අවැඩක් හිංගියක් හිංසාවක් කරදරයක් උගුල්ලට වීමක් උනා මේක වුණාමනේ කේන්තියක් දැන් ඒ වෙලාවට ඔයා මේක කරාම කේන්ති இல்ல නෑ එතන ඔයාට කේන්තියක් කියලා අවස්ථාවක් ඉන්නේ ඉස්සර ජීවිතේම නෑ දැන් අද ඉඳලා මේක හිටියොත් හරියටම අපුරටම කිසිත් දෙන්නකම් ඔයාට කේන්ති යනවා කියලා අවස්ථාවක් උදා වෙන්නේ නෑ වැඩේ ගොඩද නැද්ද ඒක? මේකෙන් විතරක් ඇත්තේ. තාම සද්දාංශාරී වෙන්න බණ කිව්වේ නෑ. මේ කියාගෙන යන මග ඇයි? තව ඉස්සරහට තව එනවා. දැන් මේ කියාගෙන. දැන් මේ විදිහට ඔයාව වෙනස් කරගත්තේ නැත්නම් අර මග ඵලෙට ගන්න බෑ. ඒක නිසා වෙනස් වෙද්දම ඕනේ සෙල්ලම් නෙවෙයි ඈ. වීලුවක් නෙමෙයි සෙල්ලම් නෙවෙයි මේක කරන්න ඕනේ. අද ඉඳලම කරන්න ඈ. දැන් ඉඳලා කරන්නේ මොකක් ටයිම් නැහැ මලෝ දන්නවනේ ඉඳලා ආවොත් ඔක්කොම ඉවරයි වැඩේ ඒක නිසා දැන් ඉඳලා කරන්නේ එතකොට මේ සංසම්පණී පරියයන් මේ පෙන්නලා දීලා තියෙන ක්‍රමවේදය පාවිච්චි කරගන්න බැරි අවස්ථාවක් වෙනවා අනේ මෙතන ඉඳන් දාන්න බෑ එහෙම එකක් තියෙනවා කියන්නේ බලන්න ආ මෙතන ඉඳන් පොදු අනේ එහෙම තියෙනවා කියලා ඕන තැනකට දාන්න පුළුවන් දැන් හිතන්න ඔයාගේ ඉන්න පරණ වෛරකාරකෙක් එන්න අච්චිය කැදුකේ කොට මොන හරි වා කොල්ල කාලා ඔයා මොන හරි මේක මාට්ටු කරලා එද ඔන්න එන්න කොල්ලක් තියෙනවා දැන් ඒ මොන්සෙ මික පාර යනවා අදිනකොට කරන ඇගේ මාළු ඒ මාළු රටනවා එන්නේ මේ මොන්සෙක් ඉන්න කියලා හිතා ඒ කියන්නේ ඔයා ඒ මිනිහා එන්න අකටයුත්තක් වැඩ කරලා කියන්නේ පොඩි එකක් නෙවෙයි බරපතල වැරද්දක් කරලා තියෙන ඒ මොන්සෙ හරි දැන් ඔයා මොකද කරන්නේ ඒ සිද්ධියට යන එදා ඒ කේස් එක වෙච්ච දවසේ අනේ ඒ මනුස්සයා එදා මට මෙහෙම කරේ ඒ මනුස්සයාගේ වරද්දා නෙමෙයි මමනේ මම එහෙම කර්මයක් කරලා දිනේ ඒ කර්මය තමයි මට පළ දුන්නේ පළ දෙන්න පාවිච්චි කරේ අර මනුස්සයා මොවුන්ද ඉන්නේ ඉඳන් එන්නේ ඉවරයි දැන් ඔයාගේ කර්මය ඔයාට පළ දීලා ඒක හරි කර්ම විපාකයෙන් වැඩි කේස් එක හරි නමුත් ඒ මනුස්සයා දැන් අලුතෙන් ඔයාට මෙහෙම අකටුත්තක් කරලා ලොකු කර්මයක් කරගත්ත යාට දැන් ලක්ෂ ගුණයක් ඒක හම්බ වෙනවා. එතකොට යාට මේ ලක්ෂ ගුණයක් ඕවගේ විනාශයක් ඇති වෙන්න හේතුව හැදුවේ කවුද මුලින්? ඔයා මේ විදිහ අකටුත්තක් වෙන කාට හරි කරලා නැති වුණා නම් ඔයාට ඕක වෙයිදද? වෙන්නේ. ඔයාට ඔය උනේ ඔයා කරපු අකටුත්තේ ප්‍රතිඵලයි. අනේ බව වර අයිසල් මිනිසයා මේ අහගෙන යන කර්මයට කර දියවුවා. එතකොට කර ගහලා එයා ඒකට අහු වුණා අනේ දැන් යා අනුකම්පා කරලා බෞද්ධයිනේ මට සමාවෙන්න අන්න අර සමාව වරගෙන බුදුහාමුදුරුවෝ විවේක ක්‍රමයේ කරන්න අවස්ථාව. එයාට පින් අනුමෝදන් කරනවා. එයාගෙන් වෙච්ච එයාට මන් නිසා වෙච්ච හානියට වදි ගෙවන්න එයාගෙන් සමාව වරන් එයාට පින් අනුමෝදන් කරලා අන්න එහෙම කරනවා. නිතර පින් අනුමෝදන් කරනවා මේවා කරනවා සමාව ගන්නවා ඒකිට කරා. දැන් ඒකිට කරනකොට අපි හිතමු දැන් තව 3-4 වරක් එහෙම කරා. දැන් ආයි අර මිනිස්සුන් පාර යනවා. එතකොට වැඩ ආපෝ යකානක් ඉනවනම් වැඩේ වෙලා නැහැ නේද ආයි කරා ආයි මින් කරා හොදා කරා ආයි මින් කරා එහෙමම කරනකොට ආයි එනවනම් ආයි දැන් ඔය විදිහ පාර යනකොට අනේ පවුලක් මිනිස්සුයා අන්න එහෙම ඔයාලට හිතෙනවනම් එහෙනම් වැඩේ වෙලා එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නවවිධ ආගාධ වස්තු කියලා ආගාධයට වැටෙන්න පුළුවන් ආකාර 9ක් මෙහිදී හරි මෙන්න මෙහෙමයි වැටෙන්නේ මහණෙනි ආගාධ වස්තු 9 දෙනෙක් ආගාධය කියලා කියන්නේ අපාය
හතර පහ ආගාදීට ඔයාව වැටෙනවා. ඒ වැටෙන වදක ස්ථානෙට වැටෙන්න පුළුවන් ආකාර 9ක් තියෙනවා. ඔයාට මේ දහම අවබෝධ වුණොත් එහෙම මේ 9 එකක්වත් ඔයාගා තියෙන විදිය එකක් හරි තිබුණොත් ඔයාට ධර්මය අවබෝධ වෙලා නෑ. ඒ කියන්නේ ඔයා වැටෙනවා පායි. හැබැයි අවබෝධ වුණොත් මේ 9 එකක්වත් ඔයාලඟ තියෙන්නේ තියෙන්න බෑ. හරි? තියෙනවා නම් යනවා. බලන් තියෙනවාද කියලා. මට අනර්ථ කලයි කෝපය වදනේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මනුස්සයෙක් මොකක් හරි රෝගයරි මොකක් හරි සිද්ධියක් නිසා ඔයාට අපටුට්ටක් කරා. අනර්ථයක් කරා. හිරියරයක් කරා. කරදරයක් කරා. විපතක් කරා. උගුලක් ඇටේ මොනවා හරි කමන්නේ. එහෙම කරා කියලා ඔයා කේන්ති අරන් ඉන්නේ. කලින් එකක් ඈ. කලින් මූ මට මෙහෙමයි කරේ කියලා කේන්තියෙන් ඉන්නේ. ඒ මනුස්සයත් එක්ක. පරණ එක. එහෙම නැත්නම් දැන් ඉන්නවා මේක මට දැන් මෙහෙම කරානේ කියන මේ දැන් මට මොකක් හරි අකටොල්ටක් කරා කියලා කේන්තියෙන් ඉන්නවා එයාත් එක්ක. එහෙම නැත්නම් තාම මොකුත් කරලා නැහැ වට එයා මොකක් කවදාවත් මට මොනව හරි කරයි කියලා කේන්තියෙන් ඉන්නවා. දැන් ওই තුනටම ඉන්න පුළුවන් දෙයක්ද කේන්තිය? ආ ওই තුනෙන් එකක් තියෙනවා කෙලින්ම අපායි. පරණයකට තිබ්බත් අපායි වර්තමානයකට තිබ්බත් අපායි. ඉස්සරහම කරයිද දන්නේ නැහැ කියලා එකක් හදන් හිටියත් ඒ තුනම අපායට දානියෝ. ඒ ඇවිල්ලා මට ඊට පස්සේ තව එකක් එනවා. මට විතරක් නෙමෙයි මගේ මනවලන ප්‍රියහාරය, ඒ කියන්නේ මගේ කාණ්ඩය, මගේ ළමයාට, මගේ මහත්තයාට, මගේ නෝනට, මගේ දුවට, මගේ පුතාට, මගේ යාළුවාට, හරි, මගේ ගමට, මගේ රටට, මගේ ජාතියට, තව දාගන්න ඕන තියෙනවා, මගේ මේකට, මගේ වාහනේට, හරි, මගේ තනතුරට, මොනවා හරි ගමන්නේ නැව මගේ කියලා අල්ලන් ඉන්න ඕනේ එකට කවුරු හරි මොනවා හරි ඉස්සර බාධාවක් කරා නම් එයත් එක්ක කේන්තිය විදියට ඉවරයි. දැන් මොනවා හරි බාධාවක් කරනවා නම් එයත් එක්ක කේන්තිය විදියට ඉවරයි. ඉස්සරහට ඕක මට මෙහෙම කරයි කියලා හිතියෝ ඒ කියන්නේ දැන් මොන්න 6. හරි? ඊට පස්සේ අනිත් පැත්තට. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවටදී දේශපාලනේ. දැන් විරුද්ධ පක්ෂයේ කෙනාට අවුරුදු උදව් කරනවට කැමති වෙනවද මේ පැත්තේ? දැන් මගේ අකමැති කෙනෙකුට කවුරු හරි උදව් කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට කියනවා දැන් මං අකමැති කෙනෙකුට කවුරු හරි උදව් කරනවාට මං කැමතියි. අන්න එහෙමත් තුනක් වෙනවා. ඒක එයාට ඉස්සර උදව් කරනවා. ඕවිට උදව් කරේ අරු තමයි ඒ දවස්වල. කියලා එහෙම එකක් තියෙනවා. දැන් ඕවිට උදව් කරන්නේ මුන් තමයි කියලා. ඒත් ඕගොල්ලන්ට මේ. ඕක තමයි දැන් ඕකට ඉස්සරහට උදව් කරන්න කියලා එහෙම එනවා. එහෙම කරනවද නැද්ද? නනේ එන අපයන් වල ඉන්න ඔය එකක්වත් ඔයා ගාව තියෙන විදිය නැහැ. ධර්මය අවබෝධ වෙලා නම් දැන් පරණ කේස් ටික අයින් කරගන්න තමයි සංසප්පණී පරය කියලා දුන්නේ. හරි? අපේ කියනවා පරණ කේස් ඔක්කොම තියලා පරණ කේස් කියලා නැත්තේ නෑ. ඔගොල්ලෝ ධර්මයට ආව දැන්නේ ධර්මයේ දරගෙන. ධර්මයේ දර නැති කාලේ දාගත්ත කේස් ඕල් කරන් තියෙනවනේ. ඒ පරණ තියෙන එකක්වත් ඔයා ගාව දැන් තියෙන්න බැදම් මම අදම ගෙදර ගිහිල්ලා තියෙන පරණ කේස් ඔක්කොම මතක් කරලා ඒ හැම එකක්ම විශ්ලේෂණය කරලා බලන්න, විදර්ශනා කරලා බලන්න මේක උනේ කොහොමද? ආ මමනේ. ඉතින් මමනේ මේ වගේ කර්මයක් කලින් කරලා තිබ්බේ. ඒ කර්මෙනේ මට බල දුන්නේ. ඉතින් අපරාධේ පෞදේනි අරමිනිය නිකන් ඒ කවුරුට කර දැව්වා? දැන් එයා ඒ අමාරු වැඩනේ මං කිව්වද? අනේ මේකට සමාවෙන්න මේ මං කරපු මෙන්න මේ පුණ්‍ය කුසල ශක්තියේකට අනුමෝදන් කරනවා. ඒගේ එයාට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ආයි නම් මම ඒ වගේ කාටවත් කරදරයක් හිරියක් වෙන වැඩක් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරා. හරි ඔයත් අලෝබදී සමු වෙනවා. අර කර්ම මේ කරපු අයහපත් අකුසල කර්මයට යහපත් ප්‍රතිකර්මයක් කරා වෙනවා. එතකොට ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔයා ඔයගේ ඔය තියෙන පරණ කේස් ඔක්කොම මේ සංසප්පණී පරේ විදිහට සමාවර්ගන වද්දිකවල පින් අනුභවයක් කරලා තියන්න ඕන. එහෙම තිබ්බොත් හදිසියම චුතිති රාගව පරණ කේසයක් ඇදිලා ආවෝ පරණ වෛරයක් තියෙන එක. ඒක එන්න පුළුවන්. ඒක ආවොත් දැන් ඔයා අලුතෙන් මෙහෙම ඒකට සමාවිල්ලලා ඒකට වදිකවත් පින් අනුමෝදන් කරලා ආයි මං එහෙම කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරලා තියෙන්නේ. එතකොට අර පරණ කේස් එක එනකොටම අර ඔයා සමාවිල්ලුම් එක ඒක පස්සේ ගිනව. සමාවිල්ලුම් එකක් තියෙනවා. එතකොට දැන් අර ඔයාට තරහ යන්න තියෙන කර්ම නිමිත්ත එනකොටම ඔයාට ආයි මතක් වෙනවා. අනේ මම සමාවෙන්න නදුනක් කමඩයි දවසුලනේ ආයි නම් මම ඕවා කරන්නේ. ඒවත් එනවා හිතට. සමාව ගත්ත ටික
ආපෝ ඒක තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. අර වෙච්ච වැරද්දට අර විදිහට වරද වරද හැටි දැනගෙන නැවත ඒ විදිහව කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරලා සමාවර්තන පින් අනුමෝදන් කරලා තිබ්බොත් අභිවෘද්ධියක්මයි වෙන්නේ කිව්වේ. පැහැදිලිද කතාව? එතකොට මේ ටික හරියටම කරන්න ඕනේ නැත්නම් ඔයාලට මඟවල් ලබන්න අමු වෙන්නේ නැහැ. මානිනි ද්වේෂයේ විශ්ව ඥාණයෙන් අවබෝධ නොකරනුයි සර්ව ප්‍රකාරයෙන් දැන නොගනුයි එයි සිට ඇල්ම නොහරනුයි කෙලෙස් දුරු නොකරනුයි දුක් කෙලවර කිරීමට සුදුස්සේ නොවේ. මන්නේ කිය දෝෂ පරිඥ සූත්‍රයේ බුදුහාමුදුරන්ගේ සීමක දේශනාව. හරි. එයි මානිනි ද්වේෂයේ විශ්ව ඥාණයෙන් අවබෝධ කරනුයි සර්ව ප්‍රකාරයෙන් දැනගනුයි එයි සිට නොරදුනුයි එහි යම දුර්ලභමේ දුක් කෙලවර කිරීමට සුදුස්සේ වේ. දැන් මේ වෙනකන් දඟලන්නේ දුක් කෙලවර කරන්න ඕගොල්ලන් සුදුස්සව බවට පත් කරගන්න. මොකද නැත්තම් කරන් නැතුව කරන් හරියන්නේ නෑ. අර කලේ අනිත් පැත්ත හරවලා වැක්කිරුවා වගේ විදිහට කලේ පැත්තට හරව ගන්නවා. හරි. ඒකට තමයි මේ කරන්නේ. යම් ද්වේෂයකින් දිස්තු සත්‍ය දුගතියට එද්ද ද්වේෂය අධ්‍යයන් කිව්වොත් අර නවීද ආකාශතු නවයක් තිබේ. නමේ මොකක් තිබත් අනිවාර්යම හතර අපායට යනවමයි. දුගතිර ඇද්ද විදර්ශනා ඥානෙන් බලන්නා වූ. දැන් ඒව හරියන්නේ නෑ. බුදුහමරන්ගේ ධර්මය අහලා ධර්මඥානෙ දැන් වාට තියෙනවා. ඔයා විදර්ශනා කරලා බලනවා. ඇයි මට මෙහෙම උනේ? මෙහෙමයි උනේ. මමත් මෙහෙම කරලා තියෙනවා. ඒකට හරියන්න තමයි මේක උනේ. මම මේක කරපු හින්දා ඒක බල දෙන්න කර්ම නියාමෙන් තමයි අරයව දාලා දෙන්නේ. පව් මේ මම මේ වැරදි කරගෙන එයත් අමාරුවේ වැටුණා. අන්න මට සමා වෙන්න මං කරපු වැරද්ද නිසා අමාරුවේ වැටුණා. ආයිනම් මං එහෙම කරන්නේ නැහැ. මම මේ අහවල් මන්දරේ මේ ආහුස්වාමින් වහන්සේට සිව්පසේ උපස්ථානය කරලා මේ රැස් කරගත්ත මේ මහා පුණ්‍ය ශක්තිය ඒ මගෙන් අසාධාරණ වෙච්ච අර මිනිසයාට අනුමෝදන් වේවා කියලා ඒකත් අනුමෝදන් කරලා නැවත කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරලා එහෙම ඒවා දැම්මාම ඔයාට මේ ලෝකේ කිසිම මිනිසෙක් කෙරෙහි තරහක් ඇති වෙන්නේ නැහැ. තරහක් තියෙන විදියක් නැහැ. තිබ්බොත් ඉතින් අපායම තමයි. තියෙන තරහවල් අයින් කරගන්න මේ විදර්ශනාව කරන්න. අන්නේ ද්වේෂයේ සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහ මුලින් පහ කරේ. මේ ක්‍රමයට ඔයාට ද්වේෂයේ සහ මුලින් පහ කරන්න පුළුවන්. හදිසියවත් ඔයා ද්වේෂයේ පහමලා වූ කිසි කලක මේ ලෝකෙට පෙරලා මේ ලෝකෙට එන්නේ නැහැ. ගොළුනේ දැන් අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකයට තමයි යන්නේ. දෙවියන්ට අපිට තරම් කේන් කියන්නේ නෑ. අපිට ගන්න දෙවියන්ට කේන්දු ඒ වෙලෙම තුත වෙලා අපායට වැටෙන. ඉතින් යන්න බෑ. ඉතින් ගත්ත ගමන් අපායට යන. ඒක ඉවස දෙවියෙක් නෙවෙයි. හරි. එතකොට කේන්ති යන්නේ නැත්තම් ඔයාව මේ ලෝකෙට සුදුසු කේන්ති යන්නේ නැති කෙනෙක්ට මේ ලෝකේ හරියන්නේ තත්තල ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා. හොඳ වැඩිකල් තියාගන්නේ එකකට බැලෙන්න ඕන නම් ඒක කරන්න හොඳයි. ඔය වැඩිකල් තියාගන්න බෑ ඔයා උඹ. මො ගේන්ති ගන්න එන්නේ. ගේන්ති ගන්න උන්ට මේක තියාගින්. ගේන්ති ගන්න නැති අයට මේ ලෝකේ හරියන්නේ නෑ. ඒගොල්ලෝ උඩේකට දානවා. මේක උඩේකට දානවා. එතන ගිහලා ගේන්ති ගත්ත තාපෝ පල්ලයට දානවා. ඒකින්ද ස්ථිර වශයෙන්ම ගේන්ති නොවන තත්ත්වයකටපත් වෙන්න ඕනේ. ඒකට අනාගාමී වෙන ආයි කවදාවත් පල්ලයට දාන්නේ නෑ. හරි. එතකොට පේනවනේ දැන් මේ ටික කතා කරේ මොන වගේ ප්‍රශ්නේ නිසා. දැන් ඔයාව වෙනස් කරගත්තෝ. මේ ලෝකයේ ඇතමෙන් අනිවා හැරපිය බහතඩු දෙවිදි බහතබු සත්‍යති පණිවයන් වැලක්වේ බවට ලැජ්ජා ඇති දයාවට බැවිදී සර්ව ප්‍රාණ භූතයන් කෙරේ හිතානුකම්පිය ඇති විසේ. දැන් මේක ඔයාට අනිත් පැත්ත හරවලා ඔක්කොම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න පුළුවන්. අලෝබරි සමය එහෙම වුණොත් හේ කයි සංසර්පණ නොකෙරේ. වචනින් සංසර්පණ නොකරේ. මනසින් සංසාර නොකරේ. ඔහුගේ කාය කර්ම ඍජු වෙයි, වාක් කර්ම ඍජු වෙයි, මන කර්ම ඍජු වෙයි, ඍජු ගති වෙයි, ඍජු උප්පත්ති. දැන් පරි වක්‍ර ගති වක්‍ර උප්පත්තිනේ. මේක අනිත් පැත්ත ගහුවම ඍජු ගති ඍජු උප්පත්ති. ඍජු ගති ඍජු උප්පත්ති කියන්නේ කවුද? ඇතුළට යම් හෝ ඒකාන්තයේ ස්වර්ගය හෝ ස්වර්ගය කියන්නේ දිව්‍ය ලෝක. ඒ දිව්‍ය ලෝක හෝ වෙනත් නම් යම් බදුවෝ ශක්‍රීය මහාසාර කුල වෙත්තයි, බ්‍රාහ්මණ මහාසාර කුල වෙත්තයි, ගෝපති මහාසාර කුල වෙත්තයි, ආඩ්‍ය වූ මහත්දැනෙති, මහා භෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ චිත්‍රෝපකරණ ඇති, බොහෝ ධනදාන ඇති,
උසස් කුල වෙන්නම් එබඳු ගතියකින් එක්තරා ගතිය ඔන්න සල්ලිකාරෝ ඉන්න වැඩකාරෝ වෙලා තින්නේ එහෙම කරපු අය තමයි වැඩේ දින මේගොල්ලෝ මොඩයි ඒගොල්ලෝ දන්නේ නැහැ මෙහෙමයි මේක උනේ කියලා උනාට පස්සේ වැඩ කරන විදිහින් ඊළඟ වාර ගෙලින්ම හතරපායට යනවා නැත්නම් ඒගොල්ලන් පරණ ගතිය බාධා ගන්න තව ටිකක් උඩට යන්න පුළුවන් හැබැයි එහෙම හොඳට සල්ලි තියෙන හොඳ මිනිස්සු ඉන්නවා හරි ඒගොල්ලෝ ඉතින් උඩට උඩට යනවා ඊතර මේ හොඳයි ඉන්නවෝ හරි එහෙම අය ඉතින් අනිවාර්යෙන් උඩටම යනවා අනිත් අය ඉතින් පහළට යනවා ඉතින් මේ විදිහට විද්‍යාමන කර්මයේ සත්‍යයේ උපත්ති යම් කර්මයක් කෙරේ නම් ඒ උපදිනේ උපත්තිල පුකුළු විපාක ස්පර්ශ පාද මෙසේමම සත්‍යෝ කර්මදායද කියන නරකෙක් කරාම තිරිසනෙක් කරාම තිරිසන වෙනවා වගේම තමයි හොඳේක කරාම හොඳේකත් හම්බුයි දෙපැත්තම මේ හොඳේක අල්ලගන්න නෙමෙයි කොහොමත් ඔයාව මේකෙන් අනිත් පැත්ත හරවන්න ඕනේ නැත්තම් ඔයාලා මේ ධර්ම තේරුම් ගන්න බැරුව යන නිසා දැන් දෙවිය මේ ලෝක වල ස්වභාවය පොඩ්ඩක් බලුවොත් එහෙම දැන් මගේ යහපතට වඩා අනිත් අයගේ යහපත ගැන කටයුතු කරොත් ඔයා මෙතන ඉඳන් ඔයාගේ විතුරු ජීවිත කාලේ අනිවාර්යෙන් හැදෙන්නේ දේව ගති. හරි? දේව ගති වලින් බැලුවම අර දෙවියන්ගේ කියන ලෝක වල තියෙන අඩුම දිව්‍ය ලෝකේ තියෙන පරමායස්තම අවුරුදු කෝටි 230 වල. නයි පදහතව අවුරුදු කෝටි 230. හරි? පරමායස්තම ඊට පස්සේ දැන් මේ ලෝකේ ඉන්න ගතිය තමයි මනුස්ස ගතිය කියන්නේ. මනුස්ස ගතිය කියන්නේ මගේ යහපත හා සමාන වූ අන්නයිගේ යහපත බලන එක. ඒක මනුස්ස ගතිය. ඒකට හම්බු වෙන්නේ ඇත්ත බාහිර. හරි? ඇත්ත බාහිර සුවන්නේ අපි ඊට වඩා හම්බු වෙන්නේ. මේකට කෝටි ගාන කවුරුද? මේකට ඇත්ත බාහිරයි. ඔයා මගේකට මගේක වැඩි කරගෙන අන්නික අඩු කරගුවම කෝටි 16 දා යැවිති ගන්නවද? ඔයා ගැතේ තියෙන්නේ නරක 16000 සාරිසිපත් උර ගන්නවද? එහෙම නැත්නම් මේ 75ටම ආයෙ එනවද? නැත්නම් මේ කෝටි 230ද යනවද? මෙතනින් යා ඉන්න කාලේ වට කරන්න තියෙන්නේ හැම තිස්සෙම මගේ යහපතට වඩා අන්නයගේ යහපත බලලා වැඩ කිරීම. මම දැන් කරන්නේ දැන් කරන්නේ මොකක්ද? මගේ යහපත වඩා අන්නයම මොලේ මොලේ පාද තියෙන මොලේ ආච්චි ඔයගොල්ලෝ මේක කරන් බැරිද ඔක්කොම විශේෂයෙන්ම කාන්තාවට පුළුවන් ඒක තමයි කාන්තාව වැඩි දිවලු ඇයි මේ සිස්ටම් එක හැදිලා තියෙන විදිහම gedara වැඩි 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 වැඩ කරන්නේ කාන්තාවන් ළමයින්ගේ වැඩ ආත්‍යයන් වැඩ අනිත් සහෝදර සහෝදරයන්ගේ දානමාන වැඩ ලංකාවේ මේ පිටරටින් ඉන්න පිරිමි වේලයි එතකොට ඒගොල්ලෝ පිළිමි තමයි වැඩි වැඩක් කරන්නේ. ආ විදිහට මේක සාර්ථක අවස්ථාවක් තියෙනවා කාන්තාවට වැඩිපුර මේක කරා. කරන හැම එකම අලෝමික අධිසියෙන් මොනවද කරන්නේ? මහගේශය පොඩි වැඩක් තියෙනවා. හරි. පොඩ්ඩක් වෙනස් කරගන්න තියෙනවා. දැන් බේරෙන්නේ අලෝගත සම්බලි වටනාකම කොච්චරද කියලා වැඩෝනා නේද? එහෙනම් මම කියන්න ඕනේ. මෙන්න මේ වටනාකම ගන්න ඕනේ ඉඳ තමයි මම මෙච්චර වෙලා පාන්සි උනේ ප්‍රකීණක දීජේසේ මේක කියනවා එහි යම් අලෝභ කුසල මූලයක් වේද එය සුතමය ප්‍රඥාව පුරාලයි දැන් බණ අහලා හම්බ වෙන ප්‍රඥාවට තමයි කියන්නේ සුතමය ප්‍රඥාව පිරෙන්න නම් ඒ කියන්නේ වාගේ සුතමය ප්‍රඥාව ඔයාව සෝතාපන්න ඵලයට ගන්න තරමටම වැඩි කරගන්න ඕනේ සුතමය ප්‍රඥාව රූප ගන්න නම් මොකද්ද ඕන වෙන්නේ අලෝභ කුසල මූලයක් වේද එය සුතමය ප්‍රඥාව පුරාලයි ඔයා අලෝභ වෙන්න 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 තමයි වාගේ සුතමය ප්‍රඥාව වැඩි වෙන්නේ හදේස කුසල මූලයක් වේද චින්තාමය ප්‍රඥාව පුරාලයි ඔයා ආදේශ වෙන්න තමයි වට හිතන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කියපු ධර්මය ගැන හිතලා බලලා විදර්ශනා කරලා මේක මෙහෙමයි මෙහෙම කියොත් මට මෙහෙමයි වෙන්නේ මම මේකෙන් නවතින්න ඕන මට නම් මේවා කරන්න ඕනේ නැහැ ආයිනම් කරන්නේ නැහැ මම කොහොමද යන්නේ මේකෙන් ගැලවෙනවා මම බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට මේ ඉන්නවා එහෙම හිතලා මේ ප්‍රඥාව දිනු කර ගන්න පුළුවන් වෙන්නේ අද්වේෂය තිබ්බෝ අමෝම කුසල මූලයක් වේද භාවනාමය ප්‍රඥාව පූර්ණ කරයා අන්න ඒකින් තමයි
අලෝබන් දිසාව වෙන්න කියලා ඊයේ ඉඳලා අද වෙනකම්ම කියන්නේ එහෙම වුණොත් තමයි ඔයාලට මේ මඟ බල ලබන්න අවශ්‍ය පරිසරයේ හැදී නැත්තම් හැදෙන්නේ නැහැ. ඒතකොට අලෝබන් දිසාවට තමයි මේ මේක ධර්මයේ වැටහෙන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ ලෝභ දේශ මානසිකත්වයක් තියාගෙන බණ ඇහුවට ඔයාට ධර්මයේ තේරෙන්නේ නැහැ. හැම තිස්සෙම අලෝභ දේශ මානසිකත්වයෙන් අහනකොට තමයි ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. වැටහෙන්නේ ඒකවල. ඒ කියන්නේ අනිත්‍යයට කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ඉන්නකොට තියෙන බණ ටික තමයි ඔයාට තේරෙන්න ගන්න. මොකද බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ කිව්වේ මුළු ලෝභ සත්‍යාම කෙරෙහි කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් එහෙම කියපු බණක් මේක. එහෙම කියපු බණ තේරෙන්න කරුණාව දයාව මෛත්‍රිය අත්‍යවශ්‍ය. අත්‍යවශ්‍ය. හරි? ඊට පස්සේ අපි යතුරු ධර්ම කරුණු කාරණා විදිහට යනවා. දැන් ඔයා මේ ඊයෙන්දන්නේ අපි ඊදෙන්නේ. දැන් තේරුම් ගන්න දැන් මේ විදිහට මේ දැන් මට මේ විදිහට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ආව මේ වෙන්නේ නැත්තේ හරියට ඔයා හරියට බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා දැනගෙන අහලා තියෙනවා බණ. හරි මම කියන්නේ මෙතන ඉන්න කවුරුත් නැතිව බණ අහපු නැති බණ අහලා තියෙන ඕන තරම් බණ අහලා තියෙනවා. හැබැයි හරියට අහගත්තේ හරියට අහගත්තේ නැහැ. දැන් මං අහන්නේ ඊයේ ගතේ හරියට අහගත්තද? මම දන්නේ නැහැ. හරියට අහගත්තා නම් වැඩි හරි වෙන මොකක් කරන්නේ නැහැ. වැඩින්නේ අහගන්න විතරමයි. හරියට අහගත්තා නම් ඊතුරු ටිකක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. හරි? හරියට අහගන්නයි ඕනේ. හරියට අහගත්තේ නැති නිසායි මේ ප්‍රශ්නේ. නැතුව බණවල මොකක් හරි ප්‍රශ්නයක් බණ හරි. ස්වාමීන් වහන්සේලා මේවා කියන්නේ නැතුව මේ ඕන තරම් කියලා තියෙනවා. ඕන තරම් කියලා තියෙනවා මේවා. හැබැයි ඔයා හරියට අහගත්තේ නෑ. දැන් අද දැන් අහගන්න හරි. දැන් හරියට අහගන්න ඒකෝ හරියට වැඩේ කරන්න පුළුවන් වෙනවා. දැන් ඊළඟට දැන් මේ අලෝබදේ සමූහ වලින් මේ මේ ප්‍රඥාව ටික පිරෙන්නේ. එතකොට ආ නිරන්තරයෙන් අලෝබද සම්බල වඩන එක තමයි හැමදේම කරන්නේ. දැන් මග වඩනවා කියලා කරන්නේ අලෝබද සම්බල වඩන එකම තමයි. දැන් අලෝබදේ වඩන මම මේක කලින් කියනවා. මහණෙනි අලෝභයෙන් කරලාද අලෝභයෙන් උපන් අලෝභ නිදානකොටදී අලෝභයෙන් සමුදියකොටදී යම් කර්මයක් වේද ලෝභය පහ වූ කල්ලි ඒ කර්මය පහද වේ. දැන් ඔයාගේ ළඟ තියෙන ලෝභ දේශ මොහ ටික නැති කරන්න ඔයා මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් අලෝභ ආදේශ අමෝ වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සරලව කියනවා නම් ඔයා මෙච්චර කාලයක් තිස්සේ ලෝභයෙන් දේශයෙන් මොහයෙන් කරපු සියලුම දේවල් දැන් අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් කරන්න පටන් ගන්න ඕනේ. දැන් ඔන්න අද පටන් ගත්තා. දැන් මෙතනින් පටන් ගත්තේ දැන් පටන් අරන් දැන් ඊයේ අලෝභයෙන් අදේශ ලෝභයෙන් දේශයෙන් මොහ කරපු අද අලෝභයෙන් අදේශයෙන් මොහ කරා. වැඩේ එකමයි. හැබැයි කරන්නේ අලෝභයෙන් අදේශයෙන් අමෝය. හෙට වෙනකොට තවත් ටිකක් තවත් ලෝභ දේශ මොහ කරපු අලෝභයෙන් කරනවා. අනිත් වෙනකොට තව ලෝභ දේශ මොහ කරපු අලෝභයෙන් කරන්න පටන් ගන්නවා. ඕමෝ ගිහිල්ලා 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 ඔයා ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරපු හැම එකක්ම දැන් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කරන්න පටන් ගන්නවා. එහෙම කරලා 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 දැන් ලෝභ ද්වේෂ මෝහ එකක්වත් ඔයා ගාව නැහැ. ඔක්කොම ටික ඉවරයි. ඔක්කොම දැන් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කරන්නේ. දැන් අලෝභදි සමෝහනේ. ලෝභ ද්වේෂ මෝහ ඔක්කොම ඉවරයි නම් දැන් අලෝභදි සමෝහනේ වැඩ අලෝභදි සමෝහ ඕන වෙන්නේ ලෝභ දේශ මොහ තියෙනවා නම් ඒකයි කරගන්න. දැන් ඔක්කොමයි ඉන්න. ඔක්කොමයි කරලා. දැන් ඕනේද ආයි අලෝභ සමෝහ? ආයි ඕනේ නැහැ. ආයි ඕනේ නැහැ. මේ කිව්වොත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි. දැන්
අලෝභයේ සමුදයකට ඇති යම් කර්මයක් වේද ලෝභය පහව කල්ලි මිසේ ඒ කර්මයක් පහද වේ. උකට අහල මුල් ඇති වේ. ඒ කියන්නේ ලෝභය අයින් කරගත්තා පස්සේ අලෝභයෙන් ඇති වැඩ ද්වේෂය අයින් කරගත්තා පස්සේ අද්වේෂයෙන් ඇති වැඩකු මෝහය අයින් කරාන පස්සේ අමෝහයෙන් ඇති වැඩකු. ඒ කියන්නේ ලෝභ දේශ මොහ කියන්නේ පෞටික අලෝභ සමෝහ කියන්නේ නෑ ලෝභ දේශ මොහ පව අලෝභ සමෝහ කියන්නේ පීති. දැන් අලෝ පෞටික ඉවර වෙනකොටම පීතිය ඕනේ. පෞටික ඉවරනා පස්සේ පීතිය කිනුත් වැඩ පෞටික ඉවරන පීතිය උන්‍ය පාප පහිනස කියන බව. උන්‍ය පාප පහිනස පෞත් අයින් කරලා තියනවා කිනුත් තම රාජන් වහන්සේ. රාජන් වහන්සේ ඉන්න තමයි යන්නේ. කරන්ති මොකද? මෙතෙක් කාලයක් තිස්සේ ලෝභයේ දේශයේ මෝහයෙන් කරපු ඔක්කොම ටික අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කරන්න පටන් ගන්න. ඕක ගින් 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 අතුර මොකද එන්නේ? ඔක්කොම ටික ඉවරනම රහත් වෙලා. බය වයන්න ඒ පටන් ගන්න යන්නේ. දැන් ඔයා අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් වැඩ කරන පටන් ගන්නවා කියන්නේ රහත් වෙන පටන් ගන්නවා කියන්නේ. ඒ රහත් වෙන පටන් ගත්තා ඊට පස්සේ කවදාවත් රහත් වෙන්නේ නැද්ද? රහත් වෙනවා කි. රහත් වෙන පටන් ගත්තොත් රහත් වෙනවා නේ, නවතින්නේ නැහැ. හරි? ඒක තමයි මේ කරගෙන යන්නේ. ඒ පාර යනකොට වැඩ සද්දා අනුසාරි, ධම්ම අනුසාරි, සත්තුගත්තු පරම, ඒක වීජ කොලං කොල, සත්තුදාගාමි, අනාගාමි හරිය සම්පූර්ණයි. වැඩේ කරන්නේ පාර දිගේ යනකොට ඒව හම්බ වෙනවා. හරි? ඒව හම්බ වෙලා තමයි වෙන්නේ. අදේශයෙන් කරලාද අදේශයෙන් කොහොමද අදේශී විධාන කොට ඇති යම් කර්මයක් වේද අද්වේෂය පහවුම් කල්ලි මේක ඕන වෙන්නේ නැහැ. ඒවට සමහර විට අහලා ඇති මේ මම දන්නේ ඔයගොල්ලෝ නම් කිව්වේ නැහැ. ඉනිසු කියන පින් කරාම සසල දෙක් කියලා. ඒල් වාගේ බණ අහලා කැතියි. බුදුහාමුදුරුවෝ බණ හරියට අහුවේ පින් කරාම හතර දෙක් කියන්නේ නැහැ. පින් නොකරන හැම වෙලෙම කරන්නේ මිනිහ පව්. හරි? එතකොට පින් කරාම සතර දික් වෙනවට වඩා මිනිහ පව් කරාම දික් කරගන්න ටික ඔක්කොම වැඩි. පින් කරනවා කියල මහලුකම දැන් පින් කරනවා ඕන නැහැ. ඉඳන් දෙකක් කරේ මාසෙට එකක් කරේ ඕන. සමහර අය පින් කරනවාද? කිසි පින්ද නේ. විගටම පව්. ඒසියතර පව් කරගෙන ඉන්න මිනිහා කියන පින් කරන සතර දික් කියලා. පින් කරාට වඩා වැඩි දික් වෙනවා පව් කරාම. හරි? ඒක නිසා ඒක එහෙම ගන්න පුළුවන් තරම් පින් දහම් කරන්න අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් වැඩ කරන ගෙදර පින්කම් කරන බාර්තා ස්ථානයක් බවට පත් කරගන්න විහාරස්ථානයක් පින්කම් කරන ස්ථානයක් ගෙදර අධි ස්ථානය සතුත් ඔක්කොම පින්කම් කරගන්න බාධිත කරලා හරි ඒවල ඔක්කොම පින්ම තමයි ගන්නෙ. දැන් අපි මේ මෝය පහවන්නේ මේ කරු කිවදේ ප්‍රශ්නත් අහලා තිබ්බා. මේක තමයි වැඩි දෙන්න. දැන් අපි අලෝභ අධේශ අමෝහ වඩලා අපි හොඳටම ලෑස්ති වුණා මේකට අපිට මේ මෝහය පහවන්න පුළුවන්කම ලැබෙනවා. හරි, දැන් මේ මිනිස්සු සුසුත්‍රා කියලා එකක් අපි ගත්තා. මේ ඒකේ පෙන්නුවනේ මේ මිනිසුන්ගෙන් ලෝකපස්තර ප්‍රමාණයක් අපායද යනවා, නියපොතර ගත්පස්තර ප්‍රමාණයක් වේරෙන්නේ කියලා. ඒ සූත්‍රයේ යටින් තියෙනවා ඒ කවර හිඳයක්, ඒ කවර හිඳයක් මහණෙනි සිව් අරිසස් නොදුටු බැවි. සිව් අරිසස් කියනවා චතුරු අරිසස්. චතුරාර්ය සත්‍ය දන්නේ නැති බැවි කියලාද තියන්නේ, දැක්කේ නැති බැවි කියලා. දන්නව නෙවෙයි, දන්නව කොහොමයිද? දන්නේ නැති කෙනෙක් මෙතන ඇත්තේ නෑ. චතුරාර්ය සත්‍ය කියන්නේ දකින්න තියෙන එක. දකින්න තියෙන එක නිසා දැනගන්න තියෙන එක දකින්න. හැබැයි දකින්න ඉස්සෙල්ලා දැනගන්න වෙනවා. හරි. දකින්නයි මේ. දකින්නේ කොහෙන්? අන්න ප්‍රඥා ඇසෙන් දකින්න. නුවණ ඇසෙන්. හරි. නුවණින් දකින්න තියෙන ප්‍රඥාවෙන් දකින්න තියෙන එක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය දැක්කේ නැති නිසායි මේ වැඩි සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම දකින්න වෙනවා. වෙන විකල්පයක් ඇත්තෙම නැහැ. චතුරාර්ය සත්‍ය දැක්කේ නැත්නම් තමයි හතර අපාගත වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනාවේ දැක්කය කවදාවත් අපාගත වෙන්නේ නැහැ. එතකොට මේ සත්‍ය සතසූත්‍රේ මහනේ යම්සේ වස්සියක් ආගවති වස්සියක් දිවතුන පුරුෂයෙක් වේද? දැන් ඉතින් කියනවා මේ අවුරුදු 100ක් ජීවත් වෙන පුරුෂයෙක් ඉන්නවා කියලා. හිතා මේක උපමාවක් ඈ.
හිතන්න අවුරුදු 100ක් ඇති ජීවත් වෙන මිනිහෙක් ඉන්නවා. එහෙම ඉන්නවා කියලා හිතන්න. එම්පා පුරුෂයව පෙරපුතා සත් 100කින් පෙළන්නා. ඒ කියන්නේ සත් කියලා කියන්නේ මොකක් හරි වේවැලක් හරි එහෙම නැත්නම් ආයුධ මොකක් හරි ගා. හරි ඒ සත් 100කින් පෙළුවේ උදේට යන්නේ එකකින් ගන්න 100ක්. මධ්‍යහනේ සත් 100කින් ගන්නවා. දවසට දවල්ටත් ගන්නවා 100ක්. පස්වරුවේ සත් 100ක් දැවට 100ක් ගන්න. ඒතකොට දවසට 300ක් ගානේ ගන්නවා. දවසට 300 ගානේ ගහලා එයාට කියන ඒතෝ දවස් පතා තුන් තුන් සත්‍ය 100 පෙරල ලබන්නේ 800ක් ආගත්තේ 800ක් ජීවත් තුන්සේ 800මේ අවුරුදු 100ක් යනකම් මිනිහට දවසට 300 ගානේ අවුරුදු 100ම ගන්නවා. හරි අවුරුදු 100 ඉවරුනාට පස්සේ හරි අවුරුදු 100 ඉවරුනාට පස්සේ 800 අවයමින් අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ඊ මහණෙනි අනුසස් දක්නා කොළපුතු විසින් එළෙමෙට සුදුසුයි. බුදුහාමුදුරු උපමාවක් කියන. මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසාට කියනවා ඔයාට දවසට 300 ගානේ ඔයා දැන් අවුරුදු 100ක් ජීවත් වෙන්න තියෙනවා මැරෙන්නේ නැහැ මගදී. හැබැයි හැමදාම 300 ගානේ ගහනවා අවුරුදු 100 යනකම්ම 100 අවසාන වෙන දවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඕනවා එයාට. කියලා කවුරුද කියනවා. අනිවාර්යෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඕනවා යාට. අනිවාර්යෙන්ම කරනවා කියලා කියනවා. එහෙනම් අනුසස් දක්නා කුලපුත් විසින් එළඹෙන්න සුදුසු. එහෙම වුණා කමන්නේ. ඒක හොඳයි එහෙම කරලා ගන්න කියලා. දැන් බලන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ උදේ 300 හවස 300 ඒ දවසට 300 ගානේ අවුරුද්දක් ධාරයේ චතුරාර්ය සත්‍ය කියලා දෙන්නේ කියලා. දැන් අපි කියන්නේ මොකද්ද? උදේට කන්න දීලා දවල්ට කන්න දීලා රැට හවසට කන්න දීලා ගෙනල්ලා පොකුණ දීලා වාඩි කරනවා මේව කරලා චතුරාර්ය සත්‍ය කියලා දෙනවා කියලා ඉන්නේ. හරියන්නේ හරියන්නේ බාරවල ටිකක් හරි ගන්න ඕනේ. දැන් බලන්න වෙලා තියෙන විනාඩි. දැන් බුදුහාමුදුරු අරම කියුඩු එකක් තමයි අපි මේ මෙක්සර් මෙහෙම කරන්නේ. කොච්චර අපි හොඳයි කියලා බලන්න. අපි නෙවෙයි අර මහත්තුරු ටික මේක සංවිධානයේ දැන් බුදුහාමුදුරු ඇයි මෙහෙම කියලා තියෙන්නේ? එච්චරට භයානකයි ඊට වඩා මහා භයානක විපද තමයි ඔයාව වැටෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනම කැපකිරීමක් කරන්න කියලයි මේ කියන්නේ. හරි? ඒතකොට ඕගොල්ලෝ කැප කරලා මදි නේද? මදි වාරි තාටි මොනාරි කැප කරන්නේ නේද? එච්චර මදි මේක ඒ වගේ එකක්. ඊට පස්සේ ඒ කවරේ හිඳත් ඇයි දැන් මෙහෙම කියන්නේ? මහණෙනි මේ සසර නොදත් අක්මුල් ඇත්තේ. හරි? මේ සසර කියන්නේ ඔයාට තේරුම් ගන්න පුළුවන් මුලකු තේරුම් ගන්න පුළුවන් අගකු තියෙන එක නෙමෙයි. සැත් පහර කඩු පහර බිවල් පෙරපසු කෙලවරක් නොපෙන්නේ. ඔයා කාලා තියෙන ඔය පාරවල් ගන්න පිළිබඳ ඔයා ඔය අවුරුද්දේ 300 වට පාරවල් ඕන් කරා කාලා ඇති. ඉස්සරහට කොච්චර පාරවල් කන්න වෙයිද දන්නේ නැහැ. ඒක නිසා මහණෙනි ඒක නිසා එහෙම ඒක හින්දායි මම අර විදිය උදාහරණයක් ඔයාලට කිව්වේ කියලා කියනවා. හැබැයි මහණෙනි මම සදුක්ව සදුන්නස්ව සිව් අරිසස් අවබෝධයක් නොම මම කියන්නේ නැහැ. මම අර උදාහරණේ කිව්වේ මේකේ තියෙන වටිනාකම පෙන්නන. මම කියන්නේ නැහැ ඕගොල්ලන්ට දුක් විඳලා මේ හිතේ අමාරුවෙන් වද වේදනා විඳින චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා මම කියන්නේ නෑ. වැළඳුමම සුව සහිතව සෝම්න සහිතව සිව් අරිසස් අවබෝධ කිරීම ඒකින්ද තමයි උදේට කැම දීලා දවල්ට කැම දීලා දවල්ට රැට් කැම දීලා ඉන්නවා නේද? ඒ ඔක්කොම දීලා කියන්නේ ඒකයි. මේක සුව සහිතව සෝම්න සහිතව කරන්න පුළුවන් කා. හරි? ඒක නිසා ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන් ඒක කරන්නයි තියෙන්නේ. මේ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ හැම එකටම ආර්ය සත්‍ය කියලා දාලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ ආර්යයන් විතරයි මේක පුළුවන්කම ලැබෙන. ආර්ය නැත්තම් බෑ. අනාර්ය නම් කරන්න පුළුවන් එක ආර්යයන්ට තමයි කරන්න පුළුවන්. ආර්ය කියලා කියන්නේ අර අවබෝධ වුණාට පස්සේ. හරි? එතකොට සංකාසන සූත්‍රයේ කියන මහණේ මේ දුක්ඛ සත්‍යය මා විසින් පනවලාදී එහි අකුරු නොපමණි ව්‍යංජන නොපමණි බෙදු නොපමණි
මෙසේත් මේ දුක්ඛාර සත්‍යයි මහණෙනි මේ දුක්ඛ සමුදයත්‍යයි මා විසින් පණලාදී එයි අකුරුම පොමණි ව්‍යඤ්ජනෝ දැන් මේ විදිහට හතරටම කියලා තිනවා අකුරුම පොමණි ව්‍යඤ්ජනෝ පොමණි බෙදුම් නොපොමණි කියලා ඒ කියන්නේ ප්‍රමාණ කරන්න බෑ එක විදියක් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් ආකාර ගන්න මෙතකයි කියලා කියන්න බෑ සාමාන්‍යයෙන් කියලා තිනවා දහසක් නැයි ප්‍රතිමන්දිත වෙනවා කියලා. කවුරුහරි සෝතාපන්න වලට වත් වුණාම එයාට දහස් සහකාරයට මේක කියන්න පුළුවන් වෙනවා. දහස් සහකාර. දහසක් නැයි ප්‍රතිමන්දිත කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ උදාහරණයක් හරි දෙන්න කියන්නේ. ඒ කියන්නේ ගොඩක් එක ආකාරයක් නෙමෙයි. ආකාර ගොඩකින් කියන්න පුළුවන් ලැබෙනවා. ඒ ආකාර ඒක නිසා දැන් මේක එක ආකාරකින් කියන්න විතරක් නෙමෙයි. ආකාර ගණනාවකින් මේක කියලා දෙන්න තමයි මමත් හදන්නේ උත්සාහ කරන්නේ මම දැන්න කොහොමද හරි එතකොට ගවම්පති කියලා මේ ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම බුදුරජාන් වහන්සේත් කතා කරලා මෙහෙම කියලා දෙනවා මහණෙනි යමෙක් දුක දකීද ඒ දුක් හේතුවක් දකී දුක් නාමයක් දකී දුක් නැවත්තට පමුණුන පිළිවෙතක් දකී දැන් එකයි දකින්න ඕනේ එකක් දැක්කම මොකද වෙන්නේ හරි ඔක්කොම ටික නිකම්ම දකී ඒ වගේම කියනවා දුක් නැවත්මට පොමුණුන පිළිවෙත දැන් දුක් නැවත්ම දැක්කොත් ඉතුරු ටිකක් දකිනවා හරි දුකට හේතුව දැක්කොත් ඒත් ඉතුරු ටිකක් දකිනවා දැන් අන්න ඒ වගේ කපු මේ චතුරාර්ය සත්‍ය කියලා කියනවා ඒතොර ධම්මචක්කපවත්තන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය ගැන මෙහෙම කියලා දිනවා මේ වූ කාලේ දුක්ඛ සත්‍ය ගැන හරි මේ වූ කාලේ දුක්ඛ සත්‍යයි ඉපදීම දුකයි ජරා දුකයි ව්‍යාධි දුකයි මරණ දුකයි අපි යන්නේ කිව්වේ මෙයාගේ වෙන්නේ දුක කැමති අනුලෝමද සැකවි පංච උපාදාන ස්කන්ධය දුක. කොටින් කොටින්ම කියනවා පංච උපාදාන ස්කන්ධය තමයි දුක කියලා කියන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කියනවා බන්ධ සූත්‍රේ, කන්ද සූත්‍රේ දුක්ඛ දුක්ඛාරි සත්‍ය කවරයක්. පස් උපාදාන ස්කන්ධයයි එහෙම කිව්වේ. දැන් දුක්ඛාරි සත්‍ය කියන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය දුක්ඛාරි සත්‍ය කියන්නේ. දුක්ඛාරි සත්‍ය කවරයක්. අධ්‍යාත්මික සඩා ඇතුළේමයි එහෙම කියවුවු. මොනවාද අධ්‍යාත්මික සඩායතන කියන්නේ? චක්ක ආයතන, සෝත ආයතන, ඝාන ආයතන, ජීව ආයතන කියලා අසකරණ ආසිය දියුන දර ඒව ආයතන කරගත්තාමලු දුක්ඛ සත්‍ය. එතකොට දැන් මේ එක එක ආකාර වලින් මේක කියන්න පුළුවන්. එක ක්‍රමයක් කියලා නෑ. ඕන තරම් ඊට හැකි. මොකද්ද කියලා? මේකෙදි පංච උපාදාන ස්කන්ධය කියලා මේකෙදි සලායතන කියලා කියනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. දුක්ඛ සමුදාය සත්‍ය කවරය. දුක්ඛ සමුදය ඒ දුක හටගන්නේ මොකද්ද කියලා කියනවා අවිද්‍යාව පත්‍යෙන් සංකාරයෙන් සංකාර පත්‍යෙන් විඥානයෙන් විඥාන පත්‍යෙන් නාම රූප නාම සලආයතන සලආයතන පත්‍යෙන් ස්පර්ශය ස්පර්ශ පත්‍යෙන් වේදනා වේදනා පත්‍යෙන් තෘෂ්ණායි තෘෂ්ණා පත්‍යෙන් උපාදානයි උපාදාන පත්‍යෙන් භවයි භව පත්‍යෙන් ජාතියි ජාති පත්‍යෙන් ජරා මරණ රෝග පරිදෙ දුක් දුමන සුභාසවේ මෙසේ මේ සියලු අමිසෝ දුක් රාශිය හටගන්නේ මහණනි මේ දුක් සමුදය ආර සත්‍යය කියලා දැන් මේකේ දුක් සමුදය කියලා කියන්නේ මොකද්ද පටිච්ච සමුප්පා එහෙම එක එක විදිහට කියලා තියෙනවා හරි ඇයිද මොන විදිහින් හරි ගන්න වැඩේ තේරෙන්නේ නැයි ඕ දැන් චතුරාර්ය සත්‍ය දැක්කොත් එයා සෝතාපන්න වාට පත් වෙනවා මහණේ විච්ඡපන් කෝල් කරුණු සයක් උපදවන්නට අවශ්‍ය වෙයි මේ චතුරාර්ය සත්‍ය දැක්කාම තියෙන විශේෂත්වය තමයි එයාට කරුණු හයක් උපදින්නේ නැහැ එයාගේ ඒව උපදින්නේ නැහැ මොනවද උපදින්නේ නැත්තේ සක්කායදිටි උපදින්නේ විචිකිච්ඡා උපදින්නේ නැහැ සීල උපද ප්‍රාමාස උපදින්නේ නැහැ අපායගාමිනී රාගේ අපායගාමිනී දෝෂේ අපායගාමිනී මොහේ අපායට යන්න තරම් බලවත් රාගයක් හැදෙන්නේ නැහැ ද්වේෂයක් හැදෙන්නේ නැහැ මොහයක් හැදෙන්නේ නැහැ හරි වාසී ඒකයි හරි බය නැතුව ඕන සෙල්ලම දාන්න පුළුවන් අපාය යන්නේ නැහැ එහෙනම් රාගේ බය නැතුව ඕන සෙල්ලම ඈ එහෙම වෙන්නේ නැහැ සෙල්ලම් දාන්න බය වෙනවා එතකොට ඒක තේරුණා කියන්නේ සෙල්ලම් දාන්න බය වෙනවා නැත්තම් කලින් දානවා නේ ඕන සෙල්ලම දානවා තේරුණාට පස්සේ කොහොමද එල්ලන්න බය වෙනවා. හරි ඒකින්ද මොකද ප්‍රශ්නයක් ඉන්නේ කොහොමද අපාය ගාමිනී වැඩ කරන්නේ නැහැ. ඒකෝ මේ සෝවන් වෙන්න අවශ්‍ය අංක හතරක් තියෙනවා. සත්පුරුෂය සොයා ගන්න තියෙන සද්ධර්මය අහන්න තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරය කරන් තියෙනවා දහම් මාර්ගය. මේක දෙකක් ඔයාට කරගන්න බෑ. දෙකක් පිටින් දෙන්නම සත්පුරුෂයේ සද්ධර්මය කියන්නම ඒක පිටින් හම්බුනේ. ඒකට කියනවා වරතෝ ഘോഷි පිටින් එන. තම කළ යුතුම දෙකක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයයි දහම් අන්දපරි. ඉතින් දැන් ඒ දෙක කරන්න වෙන්නේ මොකද? මෙච්චර කල් ඉන්නේ ඔයා අයෝනිසෝ මනසිකාරේ.
Hiti dahan mandam piliyote ne meka na hari ne. Dharmaya anu ne me hiti ne. Eka hari ne den therna me hiti kiyapu katha tika ehema indala naha ne ne. Dharmaya danagena hitiya namuth dharmaya anu ne me indala e hari eka inda den kohomath ganna oba wenas karanda oy inna widiya kohomath dahan anudaha piliyodara maaru karannama oy indala hariyanne hari wenas karannama wenawa. එතකොට උපාලිගහපතිතු දැන් උපාලිගහපති සෝවන් වෙච්ච වෙලාවේ තියෙන්නේ හරි දැන් උපාලිගහපති සෝවන් වෙච්ච විදිහට ඕගලන්ට පුළුවන් දෙකිල බලන්න දැන් උපාලිගහපතිත සෝවන් වෙන්න බුදුහාමුදුරු ඉසල මේ එයාට මේ සෝවන් වෙන්න බණ කියන්නේ ඉසල යත් එක පොඩි කතාවක් දාගෙන හිටියා හරි කොහොමද කතාව වුණාද දාපු කතා ටික දාන කතා සීල කතා සග්ග කතා කාමයන්ගේ ආදීන ලමු භවේ ලමු කියන්නේ අර පහත් තත්ත්වයකට වැටෙනවා කියන එක කෙලසිලි භවේ මාව විනාශ වෙලා යනවා කියන එක කාමයෙන් අයින් වුණාම තියෙන වාසි එන්නෝ කාමයෙන් අයින් වුණාම තියෙන වාසි ටික දෙන්න දැන් මේ කතන්දර ටික කතා කරගෙන යනකොට යම් විටක භවතුන් වහන්සේ උපාලි ගෞතු කල්ල සිත්ත්තා මුදු සිත්ත්තා විලිවන් සිත්ත්තා උදම්ප සිත්ත්තා උපසන්න සිත්ත්තා දත්සේද දැන් මේව කතා කරගෙන ඉන්නවා උපාලිගෝවි කතා කරගෙන ඉන්නකොට බුදුහාමුදුරුවන්ට කියනවා මහා ඥානය බුදුහාමුදුරුවන්ට පුළුවන් අනිත්‍යගේ සිත්තික බලාගන්න සිත්තික බලාගන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ බැලුවා උපාලිගෝවිගේ සිත කොහොමද කියලා දැන් මේව කියාගෙන යනකොට දැනගත්තා දැන් තමයි නියම වෙලා උපාලිගෝවි දැන් හොතට ප්‍රබෝධමත් වෙලා හරිම ප්‍රසන්නයි හරිම උද්‍යෝගිමත් මේක තමයි නියම වෙලාව කියන්නේ කියලා තක් ගාලා මොකද කිව්වේ එයිදී දැනගත්තේ දෙකල්ලි බුදුරුන්ගේ සාමුක්කාසික දේශනාවක් අද්ද දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍යයි වදාළසේ එහෙමයි බුදුහාමුදුරුවෝ වණ කියලා වැඩේ දීන්නේ අවාසනාවකින් මට ඉතින් එහෙම ඥානයක් නෑ මට නම් පේන්නේ ප්‍රසන්න සිත් නෙවෙයි නිදිමත සිත් ඇත්තව. නිදි කිරණ සිත් ඇත්ත. එහෙම වෙන්නේ මට. එපා වුණු සිත් ඇත්තව. අනේ ඉතින් තදුරහත්ති කියලා වැඩක් කීයද නේද? එහෙම වගේ මේ එහෙම පේන පොඩ්ඩක්. එතකොට නිකන් මොකද ෆුල් ෆිට් එකේ ඉන්නොත් තදුරහත්ත්‍ය දැනගන්න හොද්දට කාලා වීලා ඉතින් දෙනවනේ තේගන්නේ. දැන් පිට එකේ ඉන්න චතුරාර්ය සත්‍ය කියන නැත්තම් ඉතින් අර නිකන් නිදිමත සිත් ඇත්තව වැඩක් නැහැ කිව්වත් උඩින් යනවා එන්නේ නැහැ හරි එතකොට එහෙම තමයි බුදුහාමුදුරුවෝ ඒ කාලේ කියලා දීලා තියෙන්නේ එහෙම කිව්වහම කිව්වේ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ චතුරාර්ය සත්‍ය තමයි කියලා දුන්නා චතුරාර්ය සත්‍ය කියලා දුන්නාම මොකද උනේ යාට එයාට මේකයි උනේ ඒසේින් උපාලි ගෞමිතේ ඒ අස්නේම විගත රජාති විගත මලේදී ධම්ම චතුස්සේ 15 දැන් මේක කියනකොට ඒ අස්නේම ගෙදර ගිහිල්ලානේ මේ හරි ඒ අස්නේම යට මේක අවබෝධ වුණා ඒ කියන්නේ මේ කිව්ව කතාව බුදුහාමුදුරුවෝ කිව්ව කතාව වැට වුණා ඒක තේරුණා චතුරාර්ය සත්‍ය දැක්කා එතනදීම දැක්කා දැකලා ඉවරලා දැක්කහම මොකද යාට හිතිලා තියෙන්නේ යම්කිසි සමුදය ධර්මයක් ඇද්ද ඒ හැම නිරුද්ධ වන ස්වභාවය ඇතයි ඉක්බිති උපාලි ගර්භති දුටු සිව්සස් දහම් ඇතියේ පැමිණි දහම් ඇතියේ දත් දහම් ඇතියේ වැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහ වූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ සාස්තු ශාසනයේ පරමත්ව රහිත වූයේ භාගතුන් වහන්සේද කිව්වා දැන් අරක දැක්ක ගමන් එයා ඔක්කොම ටික හරි හොඳට වැටුණා තේරුණා ආයි හතර පායන්නෙත් නෑ ඔක්කොම හරි අනේ මට වැඩ ගොඩක් තියෙන මට දැන් ගෙදර යන්න ඕනේ කියලා කිව්වා බුදුන් නෑ දැන් සෝතපන්නලා තියෙන යන්න එල්ල වෙන්න එපා එපුවා නෑ කියලා විතර වැඩක් කරගෙන ඉන්නේ හරි එහෙම වෙන්නේ මේ සෝතපන්න වෙනවා කියන්නේ එහෙම නිකම් අවුල් වෙන එක හිතියට තද හොඳ ගෙදර වෙලා ඉන්න පුළුවන් එක ඒක පාලි භාෂාවෙන් තියෙන්නේ යංකින්චි සමුදේ ධම්මා සබ්බන්ත නිරෝධ ධම්මන්ති කියලා තියෙනවා මම සෝවාන් එන දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ නැද්ද? ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ යන්තිංචි සමුදය ධම්මං සර්වන්තං නිරෝධ ධම්මං තී කියලා තේරෙන්න. තේරුණොත් මට කියන්න. ඒක උඩ බලාගත්තොත් මට පේන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. හරි.
ඒ විදිය වැටීමක් ඔයාට එන්නම ඕනේ. මොකද යන්කිච්චි සමුදේ ළමගේ මොනවා හරි සමුදේ කරන සමුදේ කියන්නේ හදලා ගන්නවා, උදා කර ගන්නවා, ගොඩනගා ගන්නවා, ඉදි කර ගන්නවා, නිර්මාණය කර ගන්නවා. මොනවා හරි මමම හදලා ගන්න දේවල් තියෙනවා නම් ඉතින් ඒක මම හදන්න නැතුව කියනනම් හරිනේ කියලා එයාට ඒ කියන්නේ මේ ලෝකේ මේ දුක කියලා මේ විනාශයටපත් වෙන්නේ මමම හදලා ගන්න හේයක් නිසා නම මමව කරන දේක් නිසා නම ඒක මම නොකර කියනනම් වැඩි හරි කියලා තේරෙනවා නේද? එහෙම තේරුණා නම් හරි. එහෙම තේරෙන්න ඕනේ මේ දැන් මෙතන ගියාට අපි ඊළඟ කතා කරන ධර්ම සාකච්ඡාව යනකොට වඩන දේ තමයි මමනේ පොඩි මේක හදන්න. මම නිගයි කියන ඉවරයි. එහෙම තේරුණා. ඒ කියන්නේ යකි සමුදේ නම් සම්පත්ත නිරෝධ ධම්මත්ති කියන එක වැටුණා වෙනවා. එහෙම වුණා නම් දිවා සෝදාපන්න වුණා වෙනවා. හරි. වුණා මම කියන්නේ. එහෙම වුණොත් හරි. යම්කිසි සමුදේ නම් සම්පත්ත නිරෝධ ධම්මත්ති කියලා තේරෙන්නම ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. ඒක එහෙම වෙනවා. හරි. ඒකේ වෙන වුණා බලමු හරි. ඒක වුණා වට තේරෙයි එදී හරි කියලා. එතකොට මේ සමුදේ කියලා කියන්නේ වචනේ සමුදේ කියලා කියන වචනේ විශේෂ වචනයක්. ඒක බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු වචනයක්. ওই සමුදේ කියන එකට සමාන කරන්න අපිට සිංහල වචනයක් හරි අමාරුයි හොයාගන්න. හරි? අපිට කියන්න පුළුවන් ගොඩ නගනවා, ඉදි කරනවා, නිර්මාණය කරනවා, මම්ම හදලා ගන්නවා. ඒ වගේම කියන හැටි. හැබැයි ඔක්කොම වඩා වෙනස් සමුදේ කියන්නේ. එතකොට සමුදේ වලට ධර්ම සාකච්ඡාව තුළින්ම තේරෙන්න ඕනේ. මේ සමුදේ කියන කියන්නේ මෙන්න මේකයි කියලා තේරෙන්න ඕනේ. ඒ වගේම නිරෝධය. නිරෝධය කියන වචනය අපිට පුරුදු වෙන නිකන් නැති කරාව. නිරෝධ කරා කියන්නේ නැති කරාව. නැති කරා නෙවෙයි. නිරෝධ කරා කියන්නේ තියෙන එකක් නැති කරා. සමුදේ කරනවා කියන්නේ තියනවත් නෙවෙයි. සමුදේ කරනවා ගන්නවා කියන්නේ මොකක් හරි තියෙන්න හදා ගන්නවත් නෙවෙයි. සමුදේ කරනවා කියන්නේ. නැති කරනවා නිරෝධ කරනවා කියන්නේ නැති කරනවත් නෙවෙයි. නිරෝධ කරනවා කියන්නේ එහෙම එකක් ඇති කරගන්න නැතුව ඉන්නවට. හරි? නිරෝධ කරනවා කියන්නේ නිරෝධ කරනවා කියන්නේ අමුතු කරන වැඩක් නෙවෙයි. නිරෝධ කරනවා කියන්නේ මෙතෙක් කල් කර කර හිටිය වැඩක් තියෙනවනේ. ඒක කරන්නක නවත්ත. අන්න එහෙම නවත්වට කියනවා නිරෝධ කරා කියලා. දැන් මෙතෙක් කල් රාග වෙවි හිටියා. දැන් රාග වෙන්නේ නැහැ. එහෙනම් කියනවා රාග නිරෝධ. හැබැයි පස්සේ ගෙදර ගියාම රාග වෙනවද රාග නිරෝධ? නැහැ. දැන් මෙතෙක් කල් රාග වුණා. දැන් ඉතින් රාග වෙන්නේ නැහැ. ආයි කවදාවත් රාග වෙන්නේ නැහැ. එහෙනම් රාග නිරෝධය. ඒ කියන්නේ කර කර හිටපු එක කරන් නැතුව ඉන්න තත්ත්වෙටපත් වුණා. නැතුව තිබ්බ එකක් නැති කරාම රාගය කියලා එකක් ඔයාගාව තිබුණා. දැන් නැහැ. එහෙම එකක් ඒතර වැරදි සම්පූර්ණ. රාගය කියලා එකක් ඔයාගාව තිබුණා කිව්වොත් වැරදි. ඒ තිබිච්ච රාගය දැන් නැහැ කිව්වොත් ඒත් වැරදි. හරි? රාගය හැමතිස්සම සමුදය කර කර තමයි තිබුණේ. කොයිලාන සමුදේ කරන්නේ රූපයක් බලන වෙලාව, සත්‍යය අහන වෙලාව, ගඳ සුවඳ ගන්න වෙලාව. ඒ වෙලාවට සමුදේ වෙනවා. අනිත් වෙලාවට නැහැ. ඒ වෙලාවට සමුදේ වෙනවා අනිත් වෙලාවට නැහැ. අන්න එහෙම සමුදේ කර කර තිබුණ එකක් තිබුණා. දැන් ඉතින් ඒක සමුදේ වෙන්නේ නැහැ. එහෙනම් ඒක නිරෝධ වෙලා. සමුදේ වෙච්ච එක දැන් නිරෝධ වෙලා ඉතියි. අන්න එහෙම ඒව තේරෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න එහෙම තියෙනවා නම් ආයෙ අහන්න. මේ සම්මාස සම්පූර්ණ කියන මතගෙන්නුව. ඔය ඉතින් මම කිව්වේ සමුදේ කියන්නේ අර දැන් සමුදේ කියන වචනය තමයි බුදුහාමුදුරුවෝ දීපු වචනේ. ලෝක සමුදේ, රූප සමුදේ, රාග සමුදේ, ද්වේෂ සමුදේ, ඔක්කොම සමුදේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔක්කොම සමුදේ. දැන් අපිට සමාන වචනයක් සිංහලෙන් කියන්න හරි අමාරුයි. හැබැයි අපිට ළඟට ඒව ගන්න පුළුවන්. හට ගැනීම, හරි, නිර්මාණය කර ගැනීම, ගොඩ නගා ගැනීම, හදා ගැනීම, නැති එකක් තියෙනවා කියලා තිබුණේ මුලින් නොතිබුණු එකක් හදලා ගැනීම. ඒ වගේ වචන ගොඩක් දාන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අපි ධර්මය කතා කරගෙන යනකොට ඔයාලට සමුදය කියන එක වැටහෙනවා. හරි, ධර්මය කතා කරගෙන යනකොට සමුදයක් වැටහෙනවා, නිරෝධයක් වැටහෙනවා. වැටහෙන ඉඳ ප්‍රශ්න කරගන්න ඕනේ. මම වේලාසෙන් කිව්වේ නිකන් වචනවල එල්ලිලා මේක හරියන්නේ නෑ. වචනවල එල්ලිලා බෑ. ඒක වැටෙන්න ඕනේ. මොකද්ද සමුදේ කියන්නේ? මොකද්ද නිරෝධය කියන්නේ කියලා ඔයාලට වැටෙන්න ඕනේ. අන්න ඒ වැටීම තමයි යම්කිසි සමුදේ ධර්මයක් ඇද්ද
සියලු දේම නිරුද්ධ කරන්න පුළුවන් කියලා වැටහෙන එක තමයි සෝතාපන්න වෙනවා කියලා කියන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඔයා ඔක්කොම රාගය අයින් කරා, දේශය අයින් කරා, දැන් වැඩේ හරි කියලා. නෑ මොකුත් නෑ, කලින් හිටු මිනිහමයි, මොකුත් කියන සක්කෙන්නේ නෑ, කිසි ගාක්වත් වෙනස් නෑ, කලින් හිටු මෑන්ම තමයි. හැබැයි වැටහිලායි තියෙන්නේ සමුදියේ වෙන ඒවා විරුද්ධ කරන්න පුළුවන් කියලා. වැඩේ පටන් ගත්තේ නෑ, ඉස්සෙල්ලා වැටහිනවා, ඊට පස්සේ පටන් ගන්න කරගෙන යනවා. එතකොට තමයි මේ ඉස්සරහදී ඉස්සරහදී යනවා. ඒ අවබෝධය තමයි සෝතාපන්න ඵලය කියලා වැටහි. යම් කිසි සමුදියේ ධර්මයක් ඇද්ද ඒ ඔක්කොම නිරුද්ධ කරන්න පුළුවන් කියලා වැටුණා නම් සෝතාපන්නයි. හරි. එතකොට ඒකම තමයි මේ අපි මේ සෝතාපන්න සූත්‍රයෙන් කියලා දෙන්නේ සයිගන්ගේ සමුදය අස්තංගමයි. මේ අස්තංගම කියන්නේ නිරෝධයම තමයි. සමුදය වෙනවා කියන්නේ අඩ ගන්නවා. අස්තංගම කියන්නේ කෙලවරක් කරලා දානවා. නැවත හැදෙන්නේ නැති වෙන්න බවට පත් කරලා දානවා. එතකොට අස්තංගමයි. ඒකම තමයි නිරෝධය කියන්නේ. සමුදය නිරෝධය. ආස්වාදයේ ආදීනේ නිසන්නේ. ඒවා තතුසේ දන්නවනම් එයා සෝතාපන්නයි කියලා කියනවා. එතකොට මේ එන්නේ තත්ත්වයේ තමයි අපි දැන් ඉස්සරහට කතා කරන්නේ. ඒකට යථා භූතං පජානාති වෙන්න ඕනේ. ඒ පජානාති ටික වුණොත් මේ කා මේක තේරුම් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. හරිද? එහෙනම් අපි ඊළඟ මේ දේවිල ඉඳලා ඒක පටන් ගන්න අපි අද දවසේ කතා කරන්න පුළුවන් තරම් කතා කරලා ඉඳලා තියා. ඊළඟ දවසේ උදේ අපි එතනින් පටන් ගන්න කරමු මේ හතරපාය බීරණ ඕනයි. ඒක අනිවාර්යයෙන්ම වටි ගන්න. මේක අහලා තමයි වැඩේ කවර කරත් පුළුවන්. පොත් බලලා කරන්න පුළුවන් තා නෙමෙයි. හරි. ඒ නිසා අහ ගන්න ඕන වෙන විදියක් නැහැ.